আপনি, হ্যাঁ রাইট, আপনি ভ্যালুয়ে এখানে এলে দাঁড়াও পথে আপনি নেওয়াত্রে, মানে এখানে আটটাবেনি পাদে নেওয়াত্র, আটটাবেনি পাদে আপনি নেওয়াত্রুয়া কিনা সর্ববলাদার কিনা কারণা সর্ববলাদার স্বামী কিনা শেখা আটটাবেনি পাদে আপনি নেওয়াত্রু হরে আদ দবসে তোড আপনি দেন ইতুরু কারণ আওয়াল আপনি বলবেন নামেবেনি পাদে সেটা রাইট নামেবেনি পাদে নামেবেনি পাদে সেটা আমি বলবো নামেবেনি পাদে কেবল বলবেন কেটে নামেবেনি পাদে නුමලාගේ සහෝදරයාද යේසුස් වහන්සේ තුළ පීඩා විඳීමෙහිත් රාජ්‍යයෙහිත් ඉවසීමෙහිත් පංගුකාරයාද වූ යොහන්නම් මම දෙවියන් වහන්සේගේ වචනයද යේසුස් වහන්සේගේ සාක්කියද නිසා පත්මොස් නම් දිවයිනෙහි සිටීම. රයිට් නමවැනි පදේ එතකොට නමවැනි පදේ යොහන් කවුද කියන කාරණාව අඳුන්වලා දෙනවා. කියන්නේ යොහන් කවුද කියන කාරණාව අඳුන්වලා දීමත් තිබෙනවා මේ නමවැනි පදේ. කවුද කවුද කියන කාරණා කොට ඉදිරිපත් කරන ඒකට පෙත්තේ මේ සමහර පොඩි කාරණාවල පිළිබඳ කියන්න යොහන් ඇවිල්ලා මේ වෙන මොහොතේ මේ එළිදරව් පොත ලියන මොහොතේදී ඔහුගේ වයස ඇවිල්ලා අවුරුදු 90ක් විතර ඇති අවුරුදු 90ක් විතර ඇති දල වසරෙන් 90 දාන්න පුළුවන් 95 90 90 වෙන්න ඕනි ඔහුගේ වයස. එතකොට ඇවිල්ලා ඔහු ඇවිල්ලා ලේ සාක්ෂිකාරයන්, ඒ කියන්නේ බොහෝ පෙරිතවරුන්ගේ ලේ සාක්ෂිකාරයන්ගෙන් අන්තිමට යේසුස් වහන්සේ ගෝලයන්ගෙන් ඉතුරුලා ඉන්නව පුත්කලයා තමයි මේ යොහන් කියන පුත්කලයා. දැන් ඔහුගේ වයස ඇවිල්ලා අවුරුදු 90ක් විතර වයස, රයිට්. එතකොට ක්‍රිස්තු වර්ෂ 58 සටදී අටේදිම ඇවිල්ලා බෝ අය, ඒ කියන්නේ බෝ දෙවියන් වහන්සේ ගෝලයක් සියලු දෙනාම මේ මැරිලා ඉවරයි. ඒ කියන්නේ ලේ සාක්ෂියක් ඇටියට මේ අපෝස්තලරු ඔක්කොම මැරිලා. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 58 වෙන මොහොතේම හැම එක්කෙනා පේතුරුලා පාවුල්ලා ඔක්කොම ඇවිල්ලා මැරිලා ඉවරයි. ඉවරේ ඉතුරු වෙලා ඉන්නේ මේ යොහන් කියනවා දෙවියන් වහන්සේ ගෝලයා තමයි මේ ඉන්නේ කියන කාරණාව තේරුම් ගත යුතුයි. රයිට්. දැන් මේ යොහන් ඇවිල්ලා කියනවා නුඹලාගේ සහෝදරයාද එහෙමයි ප්‍රකාශය කරන්නේ. හරි, නුඹලාගේ සහෝදරයා කියන කාරණාව මේ කතා කරන දේ දක්නවා. ඒතරෝ සහෝදරයා කියන වෙලාවෙදී ඔහුගේ වයස, මම ඒකයි කිව්වේ වයස 90ක් 95ක් ඔබට දාන්න පුළුවන්. රයිට්. ඒ කාණේ ඔබට දාන්න පුළුවන්. ඒකට මේ කාලවකවානුවේදී සියලුම ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයන් සියලු දෙනාම විශේෂයෙන් අපෝස්තුල වූ පාවුල් පවා ජීවිතේ පූජා කරලා ඉවරයි. ඔහු ඇවිල්ලා මැරිලා ඉවරයි. ඒතකොට දැන් ඉතුරු වෙලා ඉන්නව එකම සේවකයෙක් ඇටියට ඉන්නේ මේ යොහන්. ඒතකොට දැන් මේ වෙන මොහොතේදී මේ යොහන් සමග මේ කණ්ඩායමක්, ඒ කියන්නේ සේවය කරන කණ්ඩායමක් සේවය කරනවා. අවුරුදු 30 වයස දැම්මනම් අවුරුදු 30 අය ඉන්නවා, 40 අය ඉන්නවා, 50 අය ඉන්නවා, 60 අය ඉන්නවා, 80 ඒ වගේ මේ වයස් ප්‍රමාණයක් ඉන්නවා මෙයත් එක්ක සේවය කරන. සේවය කරන අය මේ ආකාරයෙන් ඉන්නවා. රයිට්. දැන් මෙතන පළවෙනියට අපි බලන මොහොතේ මෙතන කියන පංගුකාරයෙක් වූ කියන කාරණා. රයිට්. පළවෙනි බලන අපි බලමු ඇවිල්ලා පංගුකාර. එතන එමනේ කියන්නේ, ඒ කියන්නේ ඔය කියන ඇවිල්ලා නුඹලාගේ සහෝදරයාද යේසුස් වහන්සේ තුළ පීඩා විඳීමේ රාජ්‍යයේ ඉවසීමේ පංගුකාරයා වූ යොහන් නම් මම. දැන් පංගුකාරයෙක් කියන්නේ මොකටද පංගුකාරයෙක් කියලා මම ඉදිරිපත් කරන්නේ? මොකකටද පංගුකාරයෙක් කියලා මේ ඉදිරිපත් කරන්නේ කියන එක වැදගත්. ඒ කියන්නේ මොනවාද ව්‍යාපාරයට පංගුකාරයෙක් වුණා කියලා කියනවාද? නැත්නම් බිස්නස් එකට පංගුකාරයෙක් වුණා කියලා කියනවාද? ආ මොකටද මෙයා මේ පංගුකාරයෙක් වුණා කියලා කියන්නේ? කරුණු තුනක් ඉදිරිපත් කරනවා. කරුණු තුනක් මෙයා ඉදිරිපත් කරනවා. එකක් ඇවිල්ලා ඔකින පීඩාව. පීඩාවට කියනගෙන පීඩාව. දෙවැනි එක ඇවිල්ලා රාජ්‍ය. ආ දෙවනාසගේ රාජ්‍ය. තුන්වෙනි එක ඉවසීම. එතකොට මේ කාරණා තුනක් ඔව ඉදිරිපත් කරන පීඩාව, රාජ්‍ය, ඉවසීම කියන කාරණා තුනක් ඔව ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ පීඩාවට කියන කාරණාව, රයිට්. එතකොට පීඩාවට පංගුකාරයෙක් වුණා, රාජ්‍යයට ඉවසීමට කියන කාරණා තුන ඔව මේ චිත්‍රයේ දාලා තියෙනවා. හරි, ඒක ගැනත් අපි පොඩ්ඩක් විස්තරාත්මකව අපිට බලන්න පුළුවන්. දැන් ඔ කියන දෙයක් තමයි ඔබ නුඹලාගේ සහෝදරයා කියන කාරණාව. සහෝදරයා කියන කාරණාව ඉදිරිපත් කරනදී අපිට දකින්න පුළුවන්. දැන් ඔව් පැවසුවේ නැහැ අපෝස්තලර් වූ යොහන් කියලා කිව්වේ නැහැ.
right? O kiyuwena awilla apo natha prerita wu Yohan kiyana aamantrane udannata o kiyuwe sahodareyak. Ama nubalage sahodare kiyana karanawa thamai o idiripat kare. Dan Yohan kiyala kiyana motedi me Yohan awilla ithihasa kiyana Ephesus sabawata awilla bishop kare. හරිද බිෂොප් කරේ කැටිය තිකිය කෙනෙක් තමයි ඉපේසි සභාව. ඒ කියන්නේ ඇවිල්ලා බිෂොප් කරේ කියලා කියන්නේ ඇවිල්ලා ඒරියා සුපර්වයිසර්. රයිට්? ඒරියා සුපර්වයිසර් වගේ එක නමුත් ඒකවත් දමලා කිව්වේ නැහැ. ආ ඒරියා සුපර්වයිසර් කෙනෙක් වගේ ඉන්න. ඒ කියන්නේ ඒ මම බිෂොප් කියන එක නමවත් පාවිච්චි කරේ නැහැ. අපෝස්තලර් කියන නමවත් පාවිච්චි කරලා ඔක්කොම මම නුඹලාගේ සහෝදරයා කියන කාරණාව තමයි ඔව් ඉදිරිපත් කරේ. බලන්න එච්චර දැන් දෙවියා යේසුස් වහන්සේ සමග उत्तरल යෝහන්ව ඇතුළට ගිහිල්ලා ඔහු එළියට එනවා. එළියට එනවා ඇඟේ ඇවිල්ලා ඉසකස් කැල්ලක්වත් මේ පිච්චිලා නැහැ. ආ මැරිලා නැහැ. එකතැනකට ඉතිහාස පොතේ සඳහන් කරලා තියෙනවා ඔහු කඩුවෙන් ඇවිල්ලා ඔහුගේ බෙල්ල කපන. බෙල්ල කපපු ගමන් බෙල්ල ඇතුලේ කඩුව යනවා. නමුත් බෙල්ල කැළවිලා වැටුනේ නැහැ. හරිද ඉසක කපලා දැම්මත් ඔහුගේ ඉස ඇවිල්ලා වැටලා ඔහු මැරුනේ නැහැ. මැරුනේ නැහැ. ඒකට ඒ වගේ ඔහුගේ ජීවිතය තිබුණා වූ කාරණා. ඒතකොට මේක බයිබලේ සඳහන් කරලා නැහැ. ඒක ඉතිහාසවල වල ඕගෙන ප්‍රකාශ කිරීමක් කරනවා. එතකොට මේ වගේ බලවත් දාසයෙක් බලවත් සේවකයෙක් යේසුස් වහන්සේව පොළවේ යේසුස් වහන්සේ සමග සිටිය පුද්ගලෙ ඔව් ඇවිල්ලා ඔහුගේ නිලය නැත්නම් අපෝස්තලර් කියලා කියනත ඔහුගේ සහෝදරයා කියන කාරණාව. ආ දැන් මේ වර්තමාන නිකන් හිතන්න දැන් මේ වගේ අඳුරනවා යේසුස් වහන්සේව දැනගෙන යේසුස් වහන්සේ ලයිට්ල ඉන්නවා කොහොම ඇති අපේ කට්ටිය दुरावाणेकोने ඔක්කොම දිනවනේ ආ එමත් දිනා කොණ්ඩේ තමන් කොණ්ඩේ පිරන බුරුසුවගේ ඉඳත් උනේ තවත් එකක් තමයි පිරන්නේ යාද දන්නේ නැත්නම් යාම පිරනවා දන්නේ නැහැ ඒ වගේ තියෙනවා ඒ වගේ තියෙනවා මෙන්න මෙයා කිසිම දෙයක් නැහැ කිසිම දෙයක් නැහැ සහෝදරයා කියන කාරණාව දාලා තිබෙනවා රයිට් ඒක එක පැත්තක් ඒතර එක පැත්තක් මම තව විදිහට ඔබට කියනවා දැන් අපි කවුද දැන් යොහන්ව පැත්තක තියමුක අපි කවුද අපි සභාවේ කවුද ඉන්නවද අපේ සහෝදරයෝ ආ අපි පුද්ගලයා දැන් මට මේකේ මේ මම මේ අලුත් නෝට් පරණ නෝට් එකත් එක්ක පොඩ්ඩක් මේක අදන මොහොතේ මට පොඩි පොඩිව මතක් කළා බලියක් මතක් උනේ ඒවා ටික බැලුවා දැන් සාමාන්‍යයෙන් දැන් ඒ ඇත්තටම දැන් අපි පුරුදු වෙලා තියෙන මේ විදියට හරිද දැන් පුරුදු වෙලා තියෙන මේක මේ විදිහ ඇත්තට ඒ පුරුද්ද වෙනස් කරන්න පුළුවන් නම් ඉතින් ඇත්තටම හොඳයි නමුත් ඒක වෙනස් කරන්න පුළුවන්ද කියන එක මම දන්නේ නැහැ ඒක අපි පුරුදු වෙලා තියෙන්නේ මේ ඉංග්‍රීසියෙන් අඬගාලා ඉංග්‍රීසියෙන් අඬගාලා තමයි පුරුදු වෙලා තියෙන්නේ ඒ කියන්නේ සිස්ටර් බ්‍රදර් කියලා හරිද නමුත් බැලුවා නම් ඉංග්‍රීසිත් දන්නේ පොඩ්ඩක් තමයි හරිද දැන් අපි සමහර කලාවදී බලන්න දැන් අවුරුදු 70 අය අපේ චර්ච් එකේ ඉන්නවනේ තරහ වෙන්න එපා හරිද දැන් අවුරුදු 70 අය ඉන්නවනේ 65 70 70 කනපුවත් ඉන්නවනේ අපි දැන් ඒගොල්ලෝ කොහොමද අඬගන්නේ ඒගොල්ලෝ අපි කොහමද අඬන්නේ අවුරුදු 70 75 අයව අපි කොහමද අඬගන්නේ ශිෂ්ට කියලා අඬගන්නේ ශිෂ්ට කියලා අඬගාන එකගේ වයස කීයද අවුරුදු 30යි අවුරුදු 30 එක අඬගාන අවුරුදු 75 ඉන්න එක්කෙනෙක් ශිෂ්ට කියලා අඬගන්නනේ ඇන්ටි කියලා අඬගන්නේ ආ අපර කට්ටියට කේන් තියනවානේ ඇන්ටි කියලා අඬගෙන ආව වටමු ඇන්ටි කියනවා අක්ක කියනකොට හරි කැමති නංගි කියනවා නංගි කියන්නේ ආ එතකොට ඒ කියන්නේ මේ ඇයි කියන එක අපි දන්නේ නැහැ දන්නේ නැහැ නමුත් ඇත්තටම ඇවිල්ලා අපි අපිසේ කියනවා නම් අයියේ නැත්නම් මල්ලි අක්කා නංගි ඉතින් එහෙම තමයි අඬගන්නේ දැන් නමුත් වෙලා තියෙන දැන් සභාවේ අර පුරුද්දට ගිහිල්ලා තියෙනවා සිස්ටර් බ්‍රදර් කියන තාලෙට ගිහිල්ලා දෙන්නේ බ්‍රදර් කියනවා කාටද අවුරුදු 80 80 පෑන් එකකටත් කියන්නේ බ්‍රදර් කියන මේ 18 කොල්ලෙක් කියනවා 80 පෑන් එකකට බ්‍රදර් ආ 75
අම්මලා අපේ අම්මලා වගේ ඉන්න අයට අපි කඩ ගන්න දලා දෙන සිස්ටර් කියලා. ඉතින් හරිද? ඉතින් මේ ඒක ඉතින් පුරුදු වෙලා නමුත් ඇත්තටම ඇවිල්ලා අම්මේ ආච්චි ආච්චි නම් ආච්චි නේ කියන්න ඕනේ නේ. ආච්චි කෙනෙක් නම් ආච්චි කියන්න ඕනේ. යාට සිස්ටර් කියලා හරියන්නේ නැහැ නේ. ගොනා ඉතනක් දන්නේ නැහැ. ඒක ක්‍රමවේදය වෙනස්. ඉතින් ඒ ක්‍රමවේදය හරි අස්ස ගන්න පුළුවන් නම් හොඳයි. රයිට්. ඉතින් මේකේ කොහොම හරි මේ ආමන්ත්‍රණය කරන උඹලගේ සහෝදරයා කියන එක මේ යොහන්ගේ ඉවෙන්නා ගුණාංගයක් අපිට දකින්න ලැබෙනවා. ඒ කියන්නේ අපි ඔක්කොම සහෝදරය. ඒ කියන්නේ ਉਹ සහෝදර එක සමාන එක සමාන කාරණාව ඉදිරිපත් කරනවා. රයිට්. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය තුල සියලු දෙනාම සහෝදර සහෝදරියන් කියන එක තේරුම් ගත යුතුයි. අරද තමන්ගේ පවුලේ අය විතරක් සහෝදර සහෝදරියන් නෙමෙයි. ආ තමර කට්ටියට තියෙන තමන්ගේ අයියා විතරයි අයියා. අනිත් උන්ගේ අයියලා ඔක්කොම අයියලා නෙමෙයි. පාතාල ලෝකෙන් ආවා කියලා තමයි හිතාගන්නේ. වැරදිලිද? ඉතින් මේවා දේව රාජ්‍යයෙන් වෙනස් වෙලා සිතුවිල්ලට එන්න ඕනේ. දේව රාජ්‍ය, දේව වචනේ ඉගෙන ගන්න එකට. ස්වාමීන් වහන්සේ වචනේ Zoom එකට ඇවිල්ලා ඔබ ඉගෙන ගන්නේ මොකටද කියන එක තේරුම් ගත යුතුයි. රයිට්. ඕකේ. එතකොට දැන් පීඩාවල් වලට පංගුකාරයෙක්. පීඩාවලට පංගු. මොනවාද පීඩාව? එතන කියනවා ක්‍රිස්තුස් වහන්සේගේ පීඩාව. ආ යේසුස් වහන්සේගේ පීඩාව. දැන් යේසුස් වහන්සේ තුල පීඩාව කියන්නේ පීඩාව කියලා කියන්නේ ඇවිල්ලා යේසුස් වහන්සේ වෙනුවෙන් පීඩා විඳින. ඒ කියන්නේ මම යේසුස් වහන්සේ වෙනුවෙන් මගේ ධර්මිෂ්ඨකම අවංකකම තියාගෙන ඉන්නවා කියන උදාහරණයකට දැක්කියා ස්ථානයේ. ඔෆිස් එකේ. ඔව් ඇවිල්ලා අල්ල සද්දෙන්ට යනවා. ඒක දෙය කරන්නේ. එතකොට මම යේසුස් වහන්සේගේ වචනේ නිසා මම ඒ දෙය කරන්නේ. එතකොට පීඩාවක්. එවැනි පීඩාවක්. එහෙම නැතුව ඇවිල්ලා නිකන් පීඩාවල් නෙමෙයි. පාර යන මොහොතේදී විසිලා වැටුණා. ඒව පීඩාවල් නෙමෙයි. ඒව ඔක්කොම තමන් පාර යන මොහොතේ බලලා යන්න ඕන. රැකියාව ස්ථානවල වල නිකන් නිකන් ප්‍රශ්න එන වෙලාවෙදී ඒව පීඩාවල් දාන්න බෑ. පීඩාව කියන්නේ මං යේසුස් වහන්සේ වෙනුවෙන් පීඩාව. ඇත්තටම අපි යේසුස් වහන්සේ වෙනුවෙන් පීඩාව විඳලා තියෙනවාද කියන එක අපිටම කල්පනා කරන්න ඕන. ඒ කියන්නේ යේසුස් වහන්සේ වෙනුවෙන් ගේවල් නැති වෙන එක. ඒ කියන්නේ යේසුස් වහන්සේ වෙනුවෙන් අපේ ගේ නැති වෙන අපිට ගේවක් ගයක් නැතුව අපි පාරට දාන. ඒතකොට යේසුස් වහන්සේ වෙනුවෙන් මේ පීඩාව විඳින්න බෑ. යේසුස් වහන්සේ වෙනුවෙන් සහෝදරයෝ මිත්‍රයෝ හිතමිතුරන් නැති කරගන්නවා. නැති වෙලා යනවා. අයිමි වෙලා යනවා. උන් අපිව දාලා යනවා. එතකොට යේසුස් වහන්සේ වෙනුවෙන් මම නැහැ. මම ඉන්නවා යේසුස් වහන්සේ. එතකොට ඒවත් ගුටි කෑමුණත් හරි යේසුස් වහන්සේ වෙනුවෙන් තමයි ගුටි කෑම. ඒව තමයි පීඩාව. එතකොට යෝහන් කියනවා මම ඒ උඹලත් එක්ක මේ පීඩාවට මම පංගුකාරයෙක්. රයිට්. පංගුකාරකම අද උඟක් අවස්ථාවලදී යහපත් දේවල් වලට පංගුකාර වෙන්න කැමතියි. හැමදේටම කියන්නේ යහපත් දෙයට පංගුකාරය වෙන්න අපි කැමති. සතුටට පංගුකාරය වෙන්න කැමති. නමුත් අපි පංගුකාර වෙන්න කැමති නැහැ පීඩා. තවත් එක්කෙනෙක්ගේ පීඩාවට අපි පංගුකාරයක් වෙන්න වෙනවා. අපි ඒ වෙලාවෙ වෙලාව වංගුකාරය වගේ ඉන්නවා. වංගු දාලා එමෙන් එකට ඉන්නවා. එතකොට මේ යෝහන් කියනවා මම පීඩා විඳීමේ පංගුකාරය. ඉවසීම. ඉවසීමේ පංගුකාරය. හරි. ඔගලොන්ට සෑහෙන ඉවසීමක් තිබෙනවා. හරි ඒ ඉවසීම ඔබ තමයි දන්නේ රයිට්. ඒතකොට ඉවසීමෙත් මම පංගුකාරයෙක් කියන කාරණාව. ඒතකොට දෙවියන් වහන්සේගේ වචනය නිසා රයිට් මෙයා මොනවද කියන්නේ ඒක බලන්න 9 වෙනි පදය. දෙවියන් වහන්සේගේ වචනයද යේසුස් වහන්සේගේ සාක්ෂියද නිසා පත්මෝස්කම් දිවයිනේ සිටියෙමි. මෙයා කොහෙද ඉන්නේ? දෙවියන් වහන්සේ කියන්නේ දෙකක් කියන එකට යේසුස් වහන්සේගේ වචනය නිසා අරද වචනය නිසා කියලා පළවෙනි දේ කියන්නේ ස්වාමින් වහන්සේගේ වචනය මෙයා කතා කරපු නිසා මෙයා මොනවාදලු පත්මතෝස් දූපත මෙයා තල්ලු වෙලා තියෙනවා. ඒ කියන්නේ සත්‍යතාවය දෙවියන් වහන්සේගේ වචනය නැමැති සත්‍යතාවය සත්‍යතාවය ලෙස කතා කරලා තිබෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වචනය ලෙස ප්‍රකාශ කරලා තියෙනවා. සත්‍යතාවය කතා කරොත් පත්මතෝස් දූපත තමයි අපි දාන්නේ. සත්‍යතාවය කතා කරන්නේ නැතුව හිටියනම් අපි ආවිල රජමාලිගාවේ තියාගන්නේ. රයිට්. සත්‍යතාවය කතා කරොත් ඇවිල්ලා ගල්ගායි. සත්‍යතාවය කතා කරොත් තමයි ගල් ගාන්නේ මිනිස්සු. සත්‍යතාවය කතා කරන්නේ නැතුව නිකන් ඔය මිනිස්සුන් ඔය කතා කරනවා නම් වෙන වෙන කාරණාවල් පාඩු වෙන්න පුළුවන්. නමුත් මොහු දෙවියන් වහන්සේගේ වචනය කතා කරලා තියෙනවා. ඊළඟට තමයි සාක්ෂිය. සාක්ෂිය කියලා කියන්නේ යේසුස් වහන්සේ ගැන මෙයා සාක්ෂි දරලා තියෙනවා. යේසුස් වහන්සේ වෙනුවෙන් සාක්ෂියක් ලෙස ජීවත් වෙලා ඉඳලා තියෙනවා තියෙන කාරණාවත් ඔහු ඉදිරිපත් කරනවා. හරිද? එතකොට අපි මේව තේරුම් ගත යුතු කාරණා. දැන් පීඩාව එන මොහොතේදී
ඉවසීම තියෙන්න ඕනේ. ඉවසීම නැත්තම් පීඩාව ජය ගන්න බෑ. රයිට්? එතකොට පීඩාව දරා ගන්න ඉවසීම අවශ්‍යයි. එතකොට මෙයාගේ ජීවිත බැලුවම පීඩාව ඉවසීම කියන කාරණා දෙකම ඔව් තුල තිබෙන දේ අපිට දකින්න ලැබෙනවා. රයිට්? මේ පත්මෝස් ධූපත වර්ග කිලෝමීටර් ක ප්‍රදේශය කියලා තමයි කියන්නේ පොඩි පොඩි ඇච්ච ලොකු විශාල නෙමෙයි වර්ග කිලෝමීටර් 35ක් වගේ කියලා තමයි ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ ඒජියන් මූ ඔකේ ඒජියන් නෙමෙයි සමාන නෙමෙයි ඒසියන් මූද. ඒ කියන්නේ මූදු ප්‍රදේශයේ ඇවිල්ලා තිබෙනව පොඩි දූපතක්. ඒ කියන්නේ එපීසී දැන් ඔය සභාවත තියනවානේ ඔය එපීසී පැත්ත ඒ පැත්තේම තමයි මේ දූපතත් තියන්නේ. ඒ කියන්නේ ඉලකාරයන්ව विश्वघोर सर्प्यांगे යෝහන් කියන මේ ස්වාමීන් වහන්සේගේ සේවකයා නැත්නම් දාසයා ඔව්වාවිල්ලා මේ එලිදරව් උපත මේ පත්මොස් දූපතෙන් පස්සේ එපීසී සභාවට ඔව්වාවිල්ලා දේශනා කරා. රයිට්? එපීසී සභාවට ආවා කියලා තිබෙනවා. නමුත් කොහමද ආවේ කියන සටහනක් නැහැ. කොහමද ආවේ කියන සටහනක් නැහැ. ඉතින් සමහරක් විට සටහනක් නැහැ. නමුත් මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ මෙයව උසවාගෙන ගිහිල්ලා ඇති එපේසි සභාව පැත්ත. රයිට්? ඒ කියන්නේ මෙයා ඕරෙන් පැනලා ගියේ නෑ. කවුරුත් බේරලා ඇරියා කියන කාරණාවකුත් නෑ. නමුත් අනිවාර්යෙන්ම මම විතරේ විදියට මෙයව සුද්ධාත්මයන්න් වහන්සේ උසවාගෙන උස්සගෙන ගිහිල්ලා ඇති එපේසි සභාවට. ඕගේ මරණය ඇවිල්ලා සාමාන්‍ය මරණයක් ලෙස තමයි තිබුණේ. අවුරුදු 100 ගණන් ජීවත් වෙලා මරණ පුද්ගලෙ. ඇයි මම එහෙම කියන්නේ කියලා කිව්වොත් බයිබලේ සාධක තිබෙනවා. ආත්මයන්න් වාසය විසින් උස්සගෙන ගියා ඒව. රයිට්? හේතුව එලියාව දෙවියන් වාසයේ ආත්මයන් වාසයේ රැගෙන ගිය කාරණාවල්. ඒ වගේම ක්‍රියාපොතේ බැලුවා නම් ඇවිල්ලා පිලිප් ඇවිල්ලා ඉතියෝපියා නපුන්සකයාට මාත්‍රිවරයාට ඇවිල්ලා සුභාරංචි කියලා බෞතිස්ම දුන්නා ගමන් එනි මෙතන ඉඳන් ආත්මයන් වාසය උස්සගෙන ගියා කියලා තිබෙනවා. ඒකත් එහෙම තියෙද්දි අනිවාර්යෙන් යෝහන් වත්තේම අරගෙන ගිහිල්ලා ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් මේ සටහනක් නෑ. නමුත් ඒ වගේ සිද්ධු මේතෝ මෙයා එපීසි සභාවට ගිහිලා දේශනා කරා. පත්මොස් ධූපතේ නා. හේතුව ඒකේ නම් ගියේ කෙනෙක් රිටන් යන්නේ නෑ. නමුත් යෝහන් ඒ තත්ත්වෙටපත් වෙලා තිබෙනවා. ඒ නිසා ඇන්ටි අනිවාර්යෙන් ඔව මේ දෙවියන් වාසය වෙනි ක්‍රියාවලියක් කරලා ඇති. ඕකේ කියවන්න 10 වෙනි පදය. මම ස්වාමින් වහන්සේගේ දවසේදී ආත්මයන් වහන්සේ තුර සිටියේ. රයිට්? එතන කියනවා ස්වාමින් වහන්සේගේ දවස. ස්වාමින් වහන්සේගේ දවස මොකද්ද? මේ ස්වාමින් වහන්සේගේ දවස කියන්නේ දැන් යෝහන් දෙවියන් වහන්සේගේ කාලවකවානුව ලෙසටපත් වෙලා තිබෙනවා. ඒ කියන්නේ යෝහන් ඇවිල්ලා දෙවියන් වහන්සේ කාලවකවාන. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ කාලයේ යෝහන්පත් වෙලා තිබෙනවා. ඒ මේපත් වෙලා. ඒතකොට දැන් ඇවිල්ලා උ මේ දැන් මේ දැන් කාලයට. ඒ කියන්නේ කාලයට යටත් නොත් නැති එපිස ස්මරණ පර්ගම ත්‍යාතිරා සර්දිස් පිරදෙල්පියා ලවෝදික යන මේ සභා හතට ඇරපන්නයි කියනව හොරණෑවක මෙන් මහා ශබ්දයක් මහා පස්සේ නැසෙයි. දැන් මෙතන මේ 10 වෙනි පදේ ඇවිල්ලා මේ යොහන්ට සිදුනේ මොකද්ද කියන කාරණාව ඉදිරිපත් කරලා තිනවා. යොහන්ට කුමක්ද සිදුනේ කියන කාරණාව උපවසන මෙතන සිදුවීම තුන මේක නිකන් මේක කියවන මොහොතේදී නිකන් චිත්‍රපටයක් අධ්‍යක්ෂකවරයෙක් කියලා චිත්‍රපටයක් කොහොමද කරන්නේ ඒ විදියට තමයි මේක බලලා තේරුම් ගන්න ඕනේ. දැන් මේක මොකද්ද කියලා කිව්වොත් චිත්‍රපට කරලා තියනවා. ඒ චිත්‍රපට කරපු එක තමයි අපිට දැන් ඇවිල්ලා මේ ඉතලා බලලා දා ගන්න තියෙන්නේ. එහෙම බැලුවොත් තමයි මේක තේරුම් ගන්න පුළුවන්. රයිට්?
දැන් මේ 10 වෙනි පදේ 10 වෙනි පදයයි ඕකේ දැන් හොඳට බලා ගන්න මේ 10 වෙනි පදයේ සිට 12 වෙනි පදේ දක්වා කියවන්න මම ස්වාමීන් වහන්සේගේ දවසේදී ආත්මයන්න් වහන්සේ තුල සිටීමේ එවිට නුඹ දකින්න දේ පොත කළා එපිස ස්මරණ පර්ගමම් තියාතිරා සර්දිස් පිරදල්පියා ලවෝදිකයා යන මේ සබහ අතට හැරපන්න කියනා වූ පොරණෑවකමින් මහත් ශබ්දයක් මා පස්සේ නැසෙමි එකල මා සමග කතා කළ ශබ්දයේ කිමෙක්දයි බලන්ට හැරුණෙමි එසේ හැරුණු කල රන් පහන් රුක් කොටගෙන කොට නැතිය දැන් ඔතන දෙමළ බයිබලයේ ඇවිල්ලා 11 වෙනි පදයේ ගාව තිබෙනවා මේ මම අල්ෆා සහ ඔමේගා කියන කාරණා වචනය තිබෙනවා නමුත් සිංහලෙකේ නැහැ right mama alpha sa omega tiyena ekak wenna singala bible e naha english bible e thibena english eke alpha sa omega kiyana ekak naha e nisa singala eke e satana obata ekipath karaganna puluwan e thawita demala bible e english bible e kiyana singala eke thamai oka nat right ai nat e kiyana ekak mama danne nat okay dan onna dan me outa awilla pitipassen shabdayak ahuna kiyala kiyanne harida johan kiyanne pitipassen प्रश्न संपूर्ण कथा शब्द एनवाणी මේ අnder පිටිපස්සෙන් ඇසෙන මොහොතේම යෝහන් ඇරෙන්න අවශ්‍යයි. right මේ හඬ පිටිපස්සෙන් ඇසෙන මොහොතේම මේ යෝහන් ඇවිල්ලා ඇරෙන්න ඕනේ. නැතුව ඇවිල්ලා දැන් මේක දැන් ලියලා ලියන ශෛලියවම තිබුණාද? මේක ලියලා තියෙන විදිය ඇවිල්ලා එම තිබුණාට මෙයා ඇවිල්ලා අනිවාර්යෙන් පිටිපස්සෙන් ඇවිල්ලා අර શબ્දේ. බලන්න දැන් ඕක කියනවනේ දැන් 11 වෙනි පදයේ නුඹ දකින්න දේ පොතක ලියාපන්න right නුඹ දකින්න දේ පොතක ලියාපන්න එපිස සිමර්ණ දැන් එතන ඒකට මං කියවන එකට එන්න ඕනේ දැන් පොතක ලියන්න මම මම අල්ෆා සහ ඔමේගා වෙමි එතකොට ඒ શબ્දේ එනවත් එක්කම මෙයා පිටිපස්සේ ඇරෙන්න ඕනේ එතකොට හඬත් එක්කම එතකොට හඬත් එක්කම මෙයා ඇරෙන්න ඕනේ ඒක ඒක තමයි බියරියුත් ඒක ඔක්කොම කිව්වට පස්සේ ඇරිලා වැඩක් වෙන්නේ නැහැ එතකොට මෙයා ඒකත් එක්ක ඇරෙන්න අවශ්‍ය හරිද දොළොස් වෙනි පදේ එතකොට මේක කියන මොහොතේ අර පදටි කියනවා શબ્දය එතකොට මා එතන මහත් શબ્දයක් කොයි වගේදලු શબ્දේ ඔරණාවක් මෙන් මහත් શબ્දයක් කියලා තමයි කියන්නේ දැන් එයාට පිටිපස්සෙන් ආපු හඬ කොයි වගේද කියලා කිව්වොත් ඔරණාවක් වගේ ඔරණාවක් නෙමෙයි ඔරණා ඔරණා શબ્දය කියලා උන් ලියලා නැහැ ඕක කියලා තියෙන්නේ ඔරණාවක් මෙන් शब्द කිමෙක්දයි බලන්ට ඇරුණෙමි ඒ කියන්නේ මාත් එක හඬ ආවා ඒක මොකද්ද මොකද්ද මේ හඬ කියලා මම ඇරුණා හරිද ඇරුණා ඇරුණා ගමන් මොකද්ද තියෙන්නේ කියවන්න රන් පහන් රුක් සතක්ද ඒ පහන් රුක් මැද Tamange පාදය දක්වා වස්ත්‍රයක් පැරඳ රන් පටියකින් ලය බැඳගෙන සිටි මනුෂ්‍ය පුත්‍රෙක් බැනි වූ කෙනෙක් දුටිමි දොලර බලා ගන්න මේ පදේ. යා කියනවා ඇවිල්ලා මම શબ્දය දැකලා ඇරුණා.
ඊට පස්සේ යා කාවද දැක්කේ කියලා කියන ඒ කාරණාව කියන මොහොතේ යා කියන මනුෂ්‍ය පුත්‍රෙක් බැනි මනුෂ්‍ය පුත්‍රයෙක් කියලා කිව්වේ නෑ අරද හොඳට යදුම් බලා ගන්න මනුෂ්‍ය පුත්‍රයෙක් කියන එක කියන්නේ නැතුව ඔව් කියනවා ඇවිල්ලා මනුෂ්‍ය පුත්‍රයෙක් බැනි කියලා කිව්වේ දැන් යොහන් කාවද දැක්කේ යොහන් කාව දැක්කේ යොහන් දැක්කේ යේසුස් වහන්සේව දැක්කේ කාවද දැක්කේ මේ යොහන් දැන් යේසුස් වහන්සේව මෙයා දැකලා නැද්ද මේකට පෙර මෙයා යේසුස් වහන්සේව දැකලා නැද්ද දැක් එහෙමනම් ඇයි මෙයා මේ විදිහට කියන්න ඕනේ කියලා ප්‍රශ්නේ මතුවෙනවා රයිට් ඇයි මෙයා මේ විදිහට කියන්න ඕනේ මනුෂ්‍ය පුත්‍රයා කියන එක ඇයි මෙයා මේ විදිහට කියන්න අවශ්‍යයි කියන කාරණාව ඒතුව මෙයා යේසුස් වහන්සේගේ ළයේ හිටියා අරද මෙයා මේ ගෝලයා 12 අන්තිම මොහොත මෙයා තමයි යේසුස් වහන්සේගේ ළයේ හිටියලා හිටියා එතකොට මෙයාට එතකොට ක්ලියර් එකට කියන්න පුළුවන් වෙන්නේ ආ නමුත් මෙයා කියනවා මනුෂ්‍ය පුත්‍රයෙක් බැනි එතකොට මනුෂ්‍ය පුත්‍රයා නෙමෙයි මනුෂ්‍ය පුත්‍රයෙක් බැනි එතකොට මෙයා කවද දැක්කේ කියන කාරණාව බලන්න ඕනේ දැන් මෙයා දකින මේ ක්‍රමවේදය පොඩ්ඩක් බලා ගන්න රයිට් 12 වෙනි පදය එකල මා සමග කතා කර ශබ්ද කිමෙක්දයි බලන්න හැරුණේ इसे हरणु काल रन पहान रुक सतक्द ए पहान रुक मैद तमंगे पादे दाक्व वस्त्र पैलंद रन पटियकिन लाय बैंदगेन सिटी मनुष्य पुत्रे वैनी ऊ के नेक दुटिम दिगट मक्यान पालो यूना कांगी आवन उनांसे के हिसद हिसके द सुदु लोमसा हिममें सुदु ये उनांसे के एस गिनी दल्ला का समान උන්වහන්සේගේ පාද උදුනක ගිනියම් කළ දිලිහෙන පිත්තල මෙන් උන්වහන්සේගේ ශබ්දය බොහෝ ජලഘോഷාවක ශබ්දය මෙන් උන්වහන්සේ පොඩේ දැන් ඔතන කියනවා බලන්න උන්වහන්සේගේ ශබ්දය ජලഘോഷාවක ශබ්දය මෙන්ය ජලഘോഷාවේ ශබ්දය කියලා කිව්වේ නෑ එයා කිව්වේ ජලഘോഷාවේ ශබ්දය වගේ මෙන් කියන වගේ වගේ කියන එක තමයි කියන වගේ ඒ මෙන් කියන යදුම තමයි පාවිච්චි කරන්න දැන් පළවෙනියට යා කිව්වා කොහොමද කියලා කිව්වොත් ඔරණාවේ શબ્දයක් වගේ දැන් ඔහු කියනවා ජලഘോഷාවේ શબ્දයක් වගේ පළවෙනියට කිව්වා ඔරණාවක් වගේ දැන් කියනවා ජලദഘോഷාවක් වගේ කියලා. එතකොට මෙයා උත්සාහ දරනවා මෙයා ජීවිතේට අසපු නැති මේ හඬ මේ තේරුම් අරගෙන ලියන්න. ඒත් එයාට ලියන්න විදියක් නැහැ. එච්චරට ඒ හඬ එතකොට යා පොළවේ තියෙන එකක් සංසන්දනය කරලා සමාන කරලා ලියනවා. ලියන වේදිස තමයි කියන්නේ බගේ. බගේ කියන කාරණාව ඔව් ඉදිරිපත් කරන්නේ. රයිට්? දැන් මේ යෝහන් දුටු අපිට එතන තියෙන අවිල ඔබ ඊළඟ පාර මේක බලන්න පුළුවන්. දැන් ඔව් පළවෙනියට දකින්නවා. ඔව් දකින්න වෙලාවේදී අරද රන් පාන් රුක් සතක්ද ඒ පාන් රුක් මැද කියන කාරණා මැද තමන්ගේ පාදයේ දක්වා වස්ත්‍රයක් බඳ රන්පටියෙන් ලය බඳගෙන සිටි මනුෂ්‍ය පුත්‍රයේ වැනි වූ කෙනෙක් දුටිමි පාන් රුක් හතක් ඔහු දැකලා තියෙනවා දැන් මේක එකපාරටම මෙයා ඡායාව දැකලා ඇතිද එහෙම නැත්නම් ස්වාමින් වහන්සේ එක එක ફોකස් කරලා පෙන්නලා ඇතිද රයිට් ඒක තමයි අපි තේරුම් ගත යුතු ඊළඟ කාරණා ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ඔක්කොම එක එකපාරටම සියල්ල දැක්ක ස්වාමීන් වහන්සේ උට එලිදරව් කරපු ඒ කාරණාව ඒ මනුෂ්‍ය පුත්‍රයා කියන එක යාගේ සම්පූර්ණ එක එක පාටම දැක්කා. එහෙම නැත්නම් එක එක කොටස් මෙයාට ફોකස් කරලා පෙන්නලා තිබෙනවද කියන කාරණා. රයිට්? දැන් දෙවියන් වහන්සේ විසින් මේක ફોකස් කරලා පෙන්වන්න ඕනේ. අරද හේතුව මෙයා ලියන විදිය පේනවා. මෙයා එක එක කියන්නේ ස්වාමීන් වහන්සේ පළවෙනිම පාන් රුක පෙන්නලා තියෙනවා. පාන් රුක හතක්. අරද එතන කියනවා ඇවිල්ලා පාන් රුක සතක්ද අරද පාන් රුක් ඒ කියන්නේ එක පාන් රුක් හතක් කියන මොතේ එක පාන් රුතක ඇවිල්ලා තියෙන මේ මහතක් තියෙනවා ඒ වගේ හතක් තිබ්බල් හතක් තියෙනවා කියලා කාරණා ඒතකොට යෝහන් දැකලා තියෙනවා රයිට් යෝහන් ඒක දැකලා ඊට පස්සේ පාන් රුක් සත දැක්කට පස්සේ ඒක මැද තමන්ගේ පාදය දක්වා දැන් එයා කොහෙද පළවෙනියට එතකොට දකින්නේ දැන් දැන් ඇවිල්ලා පාන් රුක් සත දැක්ක යෝහන් ඊට පස්සේ මොකද දකින්නේ ඊටපස්සියා දකින්න ඇවිල්ලා පාදයේ ඉඳන් දකින්න. දැන් සාමාන්‍යයෙන් අපි මිනිස්සුගේ මූණ මිනිස්සු කම්බුනම කකුලේ ඉඳන් මූණ බලනකොට මූණේ ඉඳන් කකුල බලනවා.
ඔගොල්ලෝ සමහරු ඉන්න යට ඉඳන් උඩ වෙනකම් බලනෝ එහෙමද අපි කාවර දැක්කම ඇවිල්ලා මූණ තමයි බලන්නේ ආ ඒ කියන්නේ දැන් මෙයා කොහමද කියලා ගොඩ පාන්රුක්සත් දැක්කා ඊට පස්සේ පාදය එහෙම තමයි ඉදිරිපත් කරන්නේ එතකොට මෙයා පහළ ඉඳන් තමයි ඉහළට දකින්නේ එතකොට පහළ ඉඳන් ඉහළට ඔබ මෙහෙම ඔබ ෆිල්ම් බලලා ඉතින් ගැලවීමට ඉස්සෙල්ලා ආ නිකන් අර සමහර කිට ඔබ දැකලා දිනේ නිකන් මේ එක පාට ફોකස් කරලා පෙන්වන එක දෙයක් කැමරා කාර්යය වෙන ફોකස් කරන එක. ඒක ફોකස් කරලා එහෙම තව පොඩ්ඩක් තව එකක් ફોකස් කරනවා. ඒතකොට ඒ වගේ තමයි මෙයාට පෙන්වන්නේ. දැන් මෙයා පහල කාරණාව දැකලා ඊට පස්සේ මොනවද කරන්න කියලා කිව්වොත් අතන බලන්න වස්ත්‍රය දක්වා පාදය දක්වා වස්ත්‍රයක් පැලඳ රන් පටියකින් ලය බැඳ සිටි. ඊට පස්සේ ආ දකින්න ඇවිල්ලා මොකද කිව්වොත් රන් පටියෙන් ලය බැඳ තිබෙනවා. එතකොට දැන් එයා ලගේ එතකොට මෙයාට දෙලියන වාසේ කොහමද පෙන්වලා තියෙන්නේ කියලා කිව්වොත් කොටස් වල පළවෙනියට පාණ්ඩුක පෙන්නවා ඊට පස්සේ කෙලීම පාදය කියන කාරණාව ඊට පස්සේ මේ එතකොට මෙයාට මේ දේවල් පෙන්වන වෙලාවෙ දැන් මෙයා ලයවැස්ම අර මෙතනනේ රන් පටියෙන් ලය බැඳගෙන කියලා ඒක පෙන්වන වෙලාවෙ පාණ්ඩුකේ කැවිලා පෙන්නේ පාණ්ඩුකේ කරන් දැන් ඒක ඉවරයි ඊට පස්සේ දැන් ලයවැස්ම ඒක තමයි පෙන්වන්නේ කාදලිද මං කියන්නේ ඔබට තේරෙනවා රයිට් ඊට පස්සේ කොහොමද කියලා කිව්වොත් දැන් අන්න ඊළඟට ඒක තවර තමයි කියන්නේ ඒ මනුෂ්‍ය පුත්‍රෙක් වැනි කෙනෙක් දුටුමි කියන කාරණා right මනුෂ්‍ය පුත්‍රෙක් වැනි දුටුමි කියන කාරණා දැන් මේ යේසුස් වහන්සේව දැర్శණය කරපු දැర్శණය මේ යොහාන් බැලුවා කියලා කියනවට වඩා අර්ථ මේ යේසුස් වහන්සේ දැන් මෙයා දකින්න යේසුස් වහන්සේව මේ යේසුස් වහන්සේව නැත්නම් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේව දැర్శණය යොහාන් බැලුවා කියනවට වඩා දෙවියන් වහන්සේ පෙන්වුවා කියන එක තමයි. ඔබට තේරුණාද දැන් මම කියපේ? දැන් බලනවා කියලා කිව්වම අපි සම්පූර්ණයෙන් බලනවා. ඕකේ? අපි බලනවා කියන්නේ සම්පූර්ණයෙන්. මෙතන බැලුවා නෙමෙයි. මෙතන ඇවිල්ලා ඒ දෙවියන් වහන්සේ මොකට පෙන්වුවා? පෙන්වුවේ කොහමද? මොනවාද පෙන්වුවේ කියලා කිව්වොත් දෙවියන් වහන්සේ මේ ආකාර කාරණාවක් එක එක කාරණාවල් දෙවියන් වහන්සේ කැමැති වෙන ලෙස දෙවියන් වහන්සේ කැමැත්ත ලෙස මොන මොන දේවල් යොහන්ට පෙන්වන්න ඕනේද ඒ මොන මොන දේවල් දෙවියන් වහන්සේ පෙන්වන්න දෙවියන් වහන්සේ කැමැති වුණාද ඒ කැමැති වුණු කාරණාවල් පමණක් යොහන්ට පෙන්වුවා ස්වාමී ඒ පෙන්වපු දේ තමයි යොහන් දැක්කේ හරිද ඒක තමයි යොහන් දැක්කේ කියන කාරණාව තේරුම් ගත යුතුයි ඊට පස්සේ බලන්න උන්වහන්සේගේ ඉසද ඉස හේද සුදු ලොම් සා ඉමමෙන් සුදුය දැන් උන්වහන්සේගේ කොමද ලො කොණ්ඩේ තියන්නේ ඇවිල්ලා සුදුයි ඒක කොයි වගේලු ඉමමෙන් සුදුයි මෙයා යේසුස් වහන්සේත් එක්ක හිටියෙක් කෙනෙක් නේ යේසුස් වහන්සේගේ කොණ්ඩේ මෙයා දැකලා නැද්ද කළු කියලා කළු කොණ්ඩේ කියලා දැකලා නැද්ද මොන ස්වර්ගයද කියලා ඩයි ගාලා එතන පෙන්නන්නේ කියන්නේ ස්වර්ගීය කාරණාව ස්වර්ගීන තනන් වාසී පොළවේ එයාට එයාට මේ මොකද්ද ලියන්නේ කියලා දන්නේ නැහැ කියලා. එතකොට පොළවේ තියෙන කාරණාව අරගෙන එයා පෙන්නුම් කරනවා ලියලා. උත්සාහදරලා ඕක තමයි කියන එක ඔව් ඉදිරිපත් කරනවා. උන්වහන්සේගේ ඇස් ගිනි දැල්ලක් හා සමානය. හරිද? එතකොට ගිනි දැල්ලක් හා සමානයි කියන්නේ දැන් ඇස් දැන් දැකලා තියෙන කෝකද? කොණ්ඩේ දැක්කා කොණ්ඩේ දැක්ක ගමන් දැන් කොණ්ඩේ බැලුවා ඉමමෙන් වගේ කොණ්ඩේ දැක්කා ඊට පස්සේ දැන් ස්වාමීන් වහන්සේ මොකද්ද පෙන්ලා තියෙන්නේ ඇස් දෙක පෙන්ලා තියෙනවා ඇස් කොයි වගේද ගිනි දැල්ලක් වගේ හරිද ඇස් එක ඇවිලා ගිනි දැල්ලක් කියන කාරණාව ඉදිරිපත් කරනවා රයිට් ඊට පස්සේ මොකද්ද උන්වහන්සේගේ පාද උදුනක ගිනියම් කළ දිලියන පිත්තල මෙන්ය අකුලේ දැන් පාද. එතකොට මෙයා වේලස්සිනෙන් දැක්කනේ පහල. දැන් මෙතන කියන්නේ මොකද්ද? උන්වහන්සේගේ පාදයේ උදුනක ගිනියම් කළ
දිලියන පිටතල මෙන්න දැන් මෙයා 13 වෙනි පදයේ කියනවානේ ආ පාදයේ දක්ව වත්නයක් පැතුන ඒ වෙලාවේ යා පාදයේ දැක්කලා නැහැ දැන් ඔබට තේරෙනවා මම කියන්නේ දැන් 13 වෙනි පදයේ කියනවා පාදයේ දක්ව වස්ත්‍රය පැඳගෙන හිටියලු එතකොට ඒ වෙලාවේ කකුල දකින්න එපා ආ පාදයේ දකින්න එපා දිලියන පිටතල මෙන්න එතකොට ඒ වෙලාවේ යා දැක්කලා නැහැ එතකොට ඒ වෙලාවේ මොනවද දැකලා තියෙන්නේ අර විදිය දැන් ස්වාමීන් වහන්සේ මොනවද කරේ මේ දැන් පෙන්නනවා පාදයේ පිටතල වගේ එතකොට දෙවියන් වහන්සේ කැමැති කැමැති දේවල් පෙන්නනවා මෙයාට මේ විදිය තමයි කියන්නේ right okay ඊට පස්සේ ශබ්දය බෝ ජල ගෝසා ශබ්දය මෙන්නේ දැන් බෝ ජල දෝසා ශබ්දය කියන්නේ ඔබ දැන් බීච් එක පැත්තට ගියාම කොහොමද නිකන් අර රාත්‍රී කාලේට ඔබ නිකන් බීච් එක පැත්තට ගිහිල්ලා තිබුණා නම් අර නිකන් ගල්ල ගානකොට බෝ ගෝසාගෙන එනවානේ ශබ්දය ඒක නෙමෙයි හරි නිකන් ආ ශබ්ද බාලා තිනම් දැන් මෙයා ඒ ශබ්දය කියනවා දැන් මේ උන්වහන්සේ ශබ්දය නිකන් ඒ වගේ ආ ඒ වගේ ජල ගෝසාවක් වගේ කියන එක තමයි ඉදිරිපත් කරන්නේ ओके इधर पास कीवनी पादे कीवनी ये कदा दासे उन्हें दासे उनवां से सुअ किया दाकुनाते तारका सतक अतुआ तिबुना दें इधर पास से स्वामी नाम से बुना देख रहे दें एक कोटा से पहनने के नावात कला एक बारा दाकुनुआ अर्जा दाकुनुआ तो पहनने वालू दाकुनुआ ते बुना देती है तारका सतक දැන් දකුණු අත බැලුවම දකුණු අතේ ඇවිල්ලා තාරක හතක් තියෙනවා. දකුණු අතේ තාරක හතක් කියන එක පෙන්නලා තියෙනවා. හරිද මේ ඉන්නේ කෙනා. ඊට පස්සේ උන්වහන්සේගේ මුඛයෙන් දෙමව් තියුණු කඩුවක් නික්ම උනේය. උන්වහන්සේ මුඛයෙන් මොනවද නික්ම උනා කියලා කියන්නේ කඩුවක් නික්ම උනා කියලා තියෙනවා. උන්වහන්සේ මුඛයෙන් මොකද නික්ම උනේ? කඩුව කියන්නේ මොකද්ද? ඔබ මොනවද හිතන්නේ? මොනවා කියලා හිතන්නේ? කඩුවක්ද නැත්නම් වෙන මොන හරි එකක්ද? ආ? උන්වහන්සේගේ මුඛයෙන් ද සමාරක අවස්ථාවේදී සමාරක අය කියනවා ඔය උන්වහන්සේ මුඛයෙන් නික්මුණා වූ කඩුව කියලා කියන්නේ උන්වහන්සේගේ වචනය කියලා. හරි මම නෙමෙයි සමාරක අය කියනවා. ඒත් වර හෙබ්‍රු පොතේ තියෙන දෙමහොත් කඩුවක් උන්වහන්සේගේ වචනය කියලා. දැන් යොහාන් මෙච්චර පාදයේ පිටතලක් මෙන් ඉසකේස් ඉම මෙන් ඇස් දෙක ගිනි මෙන් කියලා කියන්න පුළුවන් මේ යොහාන්ට මේ කටෙන් නික්ම උනේ කියලා වචනය කියන එක දන්නේ නැද්ද? ඇයි එමනම් කඩුවක් කියලා කියන්නේ? එමනම් මේ මුඛයෙන් එතකොට පෑදිලිවම කියනවා පෑදිලිවම කියන මොකද්ද කියලා ඒක උන්වහන්සේගේ මුඛයෙන් දෙම කඩුවක් නික්මුනේ. කඩුවක් තමයි ආවේ. හරිද? කඩුවක් තමයි ආවේ මිසක් අටලෝ ගන්න රකයි අර හෙබ්‍රු පොතේ තියෙන දෙවියන් වහන්සේගේ වචනය කියන කාරණාව. ඒව අරගෙන කියන්නේ රෙෆරන්ස් ක්‍රොස් රෙෆරන්ස් අරන් දා ගන්න බෑ. ඒකෝ මෙතන පෑදිලිව යොහාන් දැක්ක දර්ශනය ඉදිරිපත් කරනවා කියන එක තේරුම් ගන්න. යොහාන් දැක්ක දර්ශනය. ඒතෝ එයා කියන පිත්තල පාදේ වගේ, ඉස්වගේ ස්ලොම් වගේ, ඇස් දෙක ගිනි මෙන් වගේ ඒ ඔක්කොම කියලා එයා පෑදිලිව කියන කඩුව කියන කාරණා. කඩුව. එතන අනික බලන්න උන්වහන්සේගේ මුඛයෙන් දෙමෝ කියුණු කඩුවක් නික්මුනේ එතන ඒකේ දාලා නැහැ කඩුවක් වගේ කියලා දාලා නැහැ හරිද එතන කඩුවක් වගේ කියන එක දාලා නැහැ හරිද ඒ නිසා ඒක කඩුවක්ම තමයි ඕ දැකලා තියෙන්නේ හරිද මෙන්න කියවන්න බලන්න උන්වහන්සේගේ මුහුණ තදින් බබලන සූර්යය මෙන්නේ උන්වහන්සේ මූණ කොහමද කියලා කිව්වොත් තදින් බැබලෙන සූර්යාව මෙන්නේ සූර්යාවද නෑ නෑ සූර්යාවක් වගේ ඉර නෙමෙයි සූර්යාවක් වගේ කියන එක තේරුම් ගත යුතුයි වගේ කියන එක තේරුම් ගත යුතුයි හරිද දැන් කිවෙනි පදේ දින්නේ අපි ඕකේ කියවන්න බලන්න 16 ඉවරයි මම උන්වහන්සේ දුසු මනුස්ස පුත්‍රය කියව යන්කො කියවන්න මම උන්වහන්සේ දුටු විට මල කෙනෙකු මෙන් උන්වහන්සේගේ පාමුල වැටුනේ. ඔව් මල කෙනෙකු මෙන් ඔහුගේ පාමුල වැටුණා කියලා තියෙනවා රයිට්? ඔව්. ඒ තමයි මනුස්ස පුත්‍රයා කියලා කියන මොහොතේදී තේරුම් ගත යුතු කාරණාවක් තමයි මාංශපත් වූ ස්වාමින් වහන්සේ තමයි
මේ කාරණාව කියන එක තේරුම් ගන්න යුතුයි. මාංශපත් වූ ස්වාමීන් වහන්සේ කියන කාරණා. දැන් යෝහන් පවසන්නේ මොකද්ද කියලා කිව්වොත් පොළවේ ඉන්න මොහොතේදී හිටිය කෙනා තමයි මේ ස්වර්ගයේ ඉන්නේ කියන එක තමයි කියන්නේ එන්නේ. ස්වාමීන් වහන්සේ තමයි කියන එක තමයි කියන්නේ එන්නේ. නමුත් ඔව් දැන් දකින්න ඇවිල්ලා පොළවේ හිටිය කෙනා පොළවේ ඉන්න විදිය හිටිය කොයි වගේද දැන් ඒ වගේ නෙමෙයි ස්වර්ගයේ ඉන්නේ කියන එක ඔව් කියන්නේ නෝ. Right? ඒ කියන්නේ යෝහාන් ආත්මයන් වහන්සේ තුල සිටියේදී ස්වාමීන් වහන්සේව දැක්කේ වෙනස් ආකාරයක. කියන්නේ යෝහාන් ආත්මයන් වහන්සේ තුල ඉඳිදී යේසුස් වහන්සේව දැක්කේ වෙනස් ආකාරයක්. ඒක තමයි ඔය ඉදිරිපත් කරන්නේ. හරිද? ඒතකොට දෙවියන් වහන්සේ යෝහාන්ට පෙන්නවා. යෝහාන්ට පෙන්නවා කියන කාරණාව තමයි තේරුම් ගත යුතුයි. Right? දැන් මේ කාරණාව තමයි දැන් මේක කියවන මොහොතේ අපි තේරුම් ගත යුතුයි අපි දකින්න අවශ්‍යයි. Right? දැන් යෝහාන් දුටුදේ යෝහාන් දුටුදේ අපි දෙවියන් වහන්සේගේ වචනය තුලින් අපි දකින්න ඕනේ. මේක කියවන වෙලාවේ අපි ආත්මයන් වහන්සේ තුල ඉඳන් අපි ඒ කාරණාවල් දකින්න ඕනේ. ඒක තුලට අපි යන්න ඕනේ කියන එක තේරුම් ගන්න. Right? දැන් 17 වෙනි පදේනේ කියවේ. ඔව් 17 උඩ කොටස. කියවන්නකෝ 17. මම උන්වහන්සේ දුටු විට මල කෙනෙකු මෙන් උන්වහන්සේගේ පාමුල වැටුනේමි. එවිට උන්වහන්සේ දැන් පොඩ්ඩක් හිතන්න යෝහාන් ආත්මයන් වහන්සේ තුල ඉන්නේ. ආත්මයන් වහන්සේ තුල ඉන්නේ. හරිද? ආත්මයන් වහන්සේ තුල ඉඳලම මේ ස්වාමින් වහන්සේව නැත්නම් දෙවියන් වහන්සේව යේසුස් වහන්සේව දැක්ක ගමන් කලන්ත දාලා බිම වැටි. හරිද? කල මේ ආත්මයන් වහන්සේ තුල ඉන්න මිනිස්සු. ආත්මයන් වහන්සේ තුල ඉන්නවා කියලා කියමු මිනිස්යාම ස්වාමින් වහන්සේ දැක්ක ගමන් දඩංගන් ගාලා බිම වැටෙනවලු කලන් දාලා. මල මැරුන්නේ නැහැ මල මෙන් වැටුණා. අපේ කට්ටිය පුදුම විදියට දකින්නේ ස්වාමින් වහන්සේ. උන් තාම බිම වැටිලත් නැහැ. ආ යනවා එනවා ස්වර්ගයට යනවා එනවා කැමති වෙලාවට යනවා එනවා. අර එක එකපාරක් එක කවුද කෙනෙක් කිව්වා මේ එයා එයාට යාඥා කරන්න ඕනේ කියලා. එයා ගියාලු උඩට කාමරේට. කාමරේට ගිහිල්ලා වාඩි වුණ ගමන් එයා පුතුව එයාගේ චියර් එකට ඉස්සරහ තිබ්බලු චියර් එක. ඒ චියර් එකට ඇවිල්ලා යේසුස් වහන්සේවිල වාඩි වුණා. වාඩි වුණ ගමන් එයයි මෙයයි දෙන්නම කතා කරා. කතා කරලා තමයි ඊට පස්සේ ඊළඟ දවසේ පල්ලයට ආවේ. ඇත්තටම ඇවිල්ලා චයාර් එක කඩාගෙන වැටිලා පොඳ කඩාගත්තේ නැති එකලු. හරි දැන් මේ යෝහාන් ස්වාමීන් වහන්සේ තුල ඉඳලා මේ වෙලා තියෙන තත්ත්වය. අපේ වුන් ඇවිල්ලා නිකන් කඩල ඩොබි කනවා වගේ ස්වාමීන් වහන්සේ දැක්කලු ගෙදර ආවලු අවුවයෝ කියලා කිව්වලු වන්න කතන්දර ගොඩාක් කියාගෙන යනවා. ඒ මැදට අපේ කට්ටියත් ඒ කාලා කියනවා. ඉතින් ඒ වගේ තින්නවා. හරිද? දැක්ක දෙයකුත් නෑ බලන්න ගියාම. රයිට්. එතකොට මේ හරි කියවන්න ඕ කියෝගෙන යමු. එවිට උන්වහන්සේ තමන් දකුණු අත මාපිට තබා කියනසේක්. බය නොවන්. මම පළවෙනියා සහ අන්තිමයා. යාය. ජීවමාන වූ තනත්තා. මම මැරුණෙමි. නමුත් බලව මම දැන් සදා කාලෙටම යෝහාන් කාවද දැක්කේ? යෝහාන් කාවද දැක්කේ? ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ. කාවද දැක්කේ? පැහැදිලිව පේනවා කාවද දැකලා තියෙන්නේ? යේසුස් වහන්සේව තමයි දැකලා තියෙන්නේ. හරිද? මේ පදේ කියන මොකද අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ යෝහාන් පොළවේ දුටු කෙනාව තමයි දැන් සර්ව බලධාරී දෙවියන් වහන්සේ කියන එක යෝහාන් දැනගත්තා. ඒක ඉස්ලාම දැනගත්තා. ඔව් මේ දැන් ස්වර්ගයේ ඉන්නව මේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ. එයා තමයි මම මේ පොළවේ ඉන්න මොහොතේ කීයක් වෙනාම තමයි සර්ව බලධාරී දෙවියන් වහන්සේ. මෙයා තමයි ස්වාමින් වහන්සේ. මෙයා තමයි පියාණන් වහන්සේ. මෙයා තමයි සර්ව ඥානි. මෙයා තමයි සර්ව වාසී. මේ ඔක්කොම එයා දැනගත්තා. ඒක එයා තමයි මෙයා කියන්නේ. ආයිත් වෙනසක් නැහැ. සියල්ලම උන්වහන්සේ කියන එක පැහැදිලි. සියල්ලම උන්වහන්සේ කියන එක පැහැදිලි. එතකොට මේ යේසුස් වහන්සේගේ ලය හේතු වෙලා හිටියව කෙනා ඇයි වැටුනේ? ඒක තමයි ඊළඟ දැන් යේසුස් වහන්සේගේ ලයනේ මේ අයත් වෙද්දී ලයේ පුරා හොඳට ගමක් බිමක් ගියෙක්. දැන් මෙතනදී එහෙම නයි වැටෙන්න ඕනේ. අනික කියන බය වුණා. ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේ කිව්වා බය නොවන්නේ. ඒ හොඳටම මෙයා බය වෙලා තියෙනවා. රයිට්. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කියනවා
මම මැරුණෙමි එතන කියන මම මැරුණෙමි කියන කාරණාව කියන දැන් නමුත් ජීවත්ව සිටිමි ඇයි යේසුස් වහන්සේ ඒක කියන්න ඕනේ මම මැරුණෙමි ජීවත්ව සිටින්නේ දැන් නමුත් ජීවත්ව සිටිනවා කියලායි කියන්න ඕනේ ඒක කියන්න ඕනේ දැන් මෙයා සීන් එක දැක්ක ගමන් එකපාරට වැටුණා ඒ කියන්නේ නැත්තම් මෙයා ඉතින් මේ ඉන්නේ වෙන කෙනෙක් කියලා හරිද මෙයා අන්තිමට මේ මේ මනසට දාගන්නේ මේ දැක්කේ කෙනා වෙන කෙනෙක් ඒ නිසා ස්වාමීන් වහන්සේ දුනා කියන්නේ මම තමයි මැරුණේ මම තමයි ජීවත්ව ඉන්නේ එක්කෙනා එතකොට තේරුම් ගන්න ඕනේ අනේ මෙයා තමයි එයා තමයි මෙයා කියන කාරණාව ඒ කියන්නේ පළවෙනි එක්කෙනා කියන එක තේරුම් ගත යුතුයි නැත්නම් වෙන කෙනෙක් කියලා තේරුම් අරගෙන ඉඳ තිබේ ආයි කියවනවාද 10 වෙනි පදය මම උන්වහන්සේ දුටු විට මල කෙනෙකු මෙන් උන්වහන්සේගේ පාමුල වැටුනි. ඒට උන්වහන්සේ තමන් දක්නුවත මා පිට තබා කියනසේ. බය නොවෙන්න. ඉත දක්නුවත එයාගේ පිට තිබ්බලු. දක්නුවතින් තමයි එයා නැගිටලා. දක්නුවතේ තාරක හතක් තිබ්බ කියලා තියෙනවා. දැන් තාරක හතට මොකද උනේ? දැන් පළවෙනියට එයා පෙන්නුවානේ ස්වාමීන් වහන්සේ. තාරක හතක් පෙන්නුවා. දක්නුවත පෙන්න තාරක හත. දැන් තාරක හත නැහැ. ඒ කියන්නේ ඒකයි මම කිව්වේ. දැන් ඒ කියන්නේ දැන් යා තාරකත පෙන්නුවා එතනින් ඉවරයි. දැන් යාව දකුණු අතින් නැගිටවනවා. නැගිටවනවා කාරණාව. ඒතකොට යෝහන් පාමුල වැටුන මොහොතේම දෙවියන් වහන්සේගේ මේ මොනවා දෙවියා කියන්නේ දෙවියන් වහන්සේ යෝහන්ගේ ප්‍රමාණයට තමව පත් කරා කියන කාරණාවත් තේරුම් ගන්න. ඇයි කිව්වොත් දෙවියන් වහන්සේගේ ਸਰව බලධාරීත්වය දෙවියන් වහන්සේව දැක්ක විශාලත්වය. හරිද? එහෙම එක්කෙනේ ඔව් අතින් අල්ලනවා නම් अनिवार्य स्वामी योहानेलधारित्योहानवास मनुष्य 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 स्वामी योहान जीवत् මරණයද පාතාලේ යතුර මට ඇත්තේ රයිට් ඕකේ දැන් යෝහන් මේ දුටු දේ ඇසුන දේ කියන කාරණාව දුවන් දුටු දේ දෙයයි ඇසුන දෙයයි කියන කාරණා ඒක තුල ඔව් සිදු දැන් දැන් මේ යෝහන් ලියන්නේ කොහොමද කියලා කිව්වොත් පළවෙනිදර දුටු දේ ඇසෙන දේ ඒ විතරක් නෙමෙයි ඒක තුල එයා ඒක තුල ඌට සිදු වෙන දේ ඒ ඔක්කොම ලියන්න ඕනේ मेक लेना शुद्धात्मे उपकार आत्मे संपूर्ण पूर्णत्व अनिवार्य दिव्य युतुम अरे मेक දෙවියන් වහන්සේ මේවා මේ ආකාර ලියලා තියෙන්නේ මේ පාසුවෙන් තේරුම් ගන්න නෙමෙයි. එනවා මේ දැන් මේක ලියලා තියෙන්නේ අවිල්ලා විදිය බලනකොට අපි කියවන වෙලාවේදී මේක නිකන් මේ පාසුවෙන් මේ තේරුම් ගන්න වෙනස නෙමෙයි මේක ලියලා තියෙන්නේ. ඒත් අපි දන්නවා ඩානියෙල් පොත එසේකියල් යෙරේමියා එසේකියා බලුවම අනාගත වාක්‍ය වල ලැබිලා තියෙනවා පළවෙනි අර සිදුවෙන ඒවා අන්තිමට දාලා තියෙනවා අන්තිමට සිදුවෙනවා පළවෙනි අර දාලා තියෙනවා මැද සිදුවෙන ඒවා ඉස්සරහට දාලා ඉස්සරහට සිදුවෙන එක මැදට දාලා ඕමෝම තමයි මික්ස් කරලා දාලා තියෙන්නේ රයිට් එතකොට දැන් මේ සිදුවීම දකින වෙලාවෙ මේවා ලියලා තියෙන විදිය බලවා මේක ලියලා තියෙන ස්වාමීන් වහන්සේ පෙන්නවා තියෙන එක පාස්වර්ඩ් තේරුම් ගන්න නෙමෙයි එහෙමනම් මේ දෙවියන් වාසයට අවශ්‍යයි මේ ග්‍රන්ථය නැත්නම් මේ එලිදරව් පොත කියවන එක්කෙනා ෆස්ට් එකට දෙවියන් වාස සමග සම්බන්ධතාවයක් ඇති කරගන්න ඕනේ කියන කාරණා හරිද ස්වාමින් වහන්සේගේ සම්බන්ධතාවය නැතුව
ස්වාමිනාසගේ සම්බන්ධතාවය නැතුව මේ දෙවියන් වහන්සේගේ පොත නැත්නම් එලිදරව් පොත තේරුම් ගන්න බැහැ. ආත්මයන් වහන්සේගෙත් එක්ක සම්බන්ධකමක් තිබිය යුතුමයි. දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධකමක් එක්ක තමයි මේ පොත කියවන්න පුළුවන්. එහෙම නැත්නම් ඇවිල්ලා ඒක නිසා තමයි දැන් මේ කාට මේ පොත තේරෙන්නේ නැත්තේ. අපි දන්නා වෙලා ડોක්ටර්ස්ලා ලෝයර්ලා ආම්දුරු ඔය ඔය කට්ටිය කොහොම මේ පොත කියවුවා කියලා කියලා විකාරවල තමයි කියන්නේ. ඇයි කිව්වොත් මේක ඕම හැම එක්කෙනාටම කියවලා තේරුම් ගන්න බෑ. මේක කියවන්න ඕනේ ආත්මයන් වාසය තුල ඉඳලා. එතකොට දෙවියන් වාස පළවෙනියට මේ දේවචනේ තේරුම් ගන්න ඕන නම් පළවෙනියට කළ යුත්තේ දෙවියන් වාස සමග සම්බන්ධකමක් ඇති. සම්බන්ධකමක් ඇති වෙන්නේ නැතුව දෙවියන් වාසත් එක්ක සම්බන්ධකමක් ඇති කරන් නැතුව මේ වචනේ තේරුම් ගන්න බෑ. තේරුම් ගන්නත් බෑ. තේරුම් කළ දෙන්නත් බෑ කියන එක අපිට පැහැදිලි. එතකොට දෙවියන් වාස සමග වාඩි වීම ඉතාමත් වැදගත්. දෙවියන් වාස සමග වාඩි වෙලා ඉන්න ඕනේ. එතකොට ඔබ ඔබ දෙවියන් වාසෙත් එක්ක මේ වාඩි වෙලා තමයි දෙවියන් වාසිකගේ අභිමුඛත්වයත් එක්ක සම්බන්ධකමක් ඇති කරගෙන තමයි ඔබට දේව වචනේ තේරුම් ගන්න පුළුවන් කියන එක තේරුම් ගන්න. හරිද? එහෙම දෙවියන් වාසිකගේ වචනේත් එක්ක වාඩි දෙවියන් වාසෙත් එක්ක සම්බන්ධකමක් ඇති කරන්නේ නැතුව මේ දේව වචනේ කියවන්න ගියා නම් හැමදාම සෑම මොහොතෙම මේ වචන සැඟවෙච්ච වචනයක් ලෙස තමයි තියෙන්නේ. සැඟවුණ වචනයක් ලෙස තියේ කවදාවත් වචනේ එලිදරව් නම් ලැබෙන්නේ නැහැ. එලිදරව් ලැබෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේත් එක්ක වාඩි වීමෙන් පමණයි මේක දැන තේරුම් ගන්න පුළුවන් කියන එක මතක තබා ගත යුතුයි. රයිට්? ඕකේ 18 වෙනි පදයේ කියවුවා. රයිට්? අර මේ 18 වෙනි පදේ ඉවරද? ඔව් සර්. ඕකේ මරණයද පාතාලයේ යතුර මට ඇත්තේ කියලා කියනවා. මරණයද පාතාලයේ යතුර මට ඇත්තේ. ඒ කියන්නේ මරුණ මිනිසුන්ගේ සියලුම අධිකාරීත්වය මනුස්සය කියන්නේ මරුණ මනුස්සයන්ගේ සියලුම අධිකාරීත්වය තමාට නැත්නම් ස්වාමින් වහන්සේ වෙත තමයි තියෙන්නේ කියන එක කියන්නේ. වෙන කාටත් නෙමෙයි. වෙන කාටත් ඒ අධිකාරීත්වය නැහැ. හරිද? ස්වාමින් වහන්සේ අතරේ තමයි යතුර තියෙන්නේ. දැන් නමුත් ස්වර්ගයේ යතුර ඇවිල්ලා ස්වාමින් වහන්සේ ගෝලයන්ට දුන්නා ස්වර්ගයේ යතුර. ඒ කියන්නේ අපිට දුන්න ස්වර්ගයේ යතුර මරණයේ යතුර එයා තියාගත්තා. වැරදිලවත් අපිට මරණයේ යතුර දීලා ස්වර්ගයේ යතුර එයා තියාගත්තොත් අපේ උන් කැමති ඔක්කොම දානවා නිරේට. බලන්න මැරලා බලන්න. හරිද? ස්වාමීන් වහන්සේ දන්න කාගේ අතට මොනවද දෙන්න ඕනේ කියලා. රයිට්? එතකොට ස්වාමීන් වහන්සේගේ පෙන්වන්නේ නැහැ උන්වහන්සේට අධිකාරීත්වය තිබෙනවා කියන කාරණාව. ඉතින් බලන්න මේ පාතාලය කියලා කියන්නේ සෝන. හරිද? ඔතන පාතාලය කියන්නේ ඇවිල්ලා සෝනේ. නිරය නෙමෙයි. යා නිරය සෝන කියන යතු. ඒතු ඔය පාතාලයට කියනවා ග්‍රීක භාෂාවෙන් ඇවිල්ලා එදිස් කියලා කියනවා. ඒබ්‍රු භාෂාවෙන් කියනවා ඇවිල්ලා සේඕල් කියලා කියනවා. ඒ කියන්නේ සෝන එහෙම නැත්නම් කනත්ත ඕවා තමයි ඒකට කියන්නේ. රයිට්? ජීවමාන තනත්තා. එතන කියනවා ජීවමාන තනත්තා. මේක තමයි දෙවියන් වහන්සේ මෝසස්ට කිව්වේ. මේක තමයි ස්වාමීන් වහන්සේ මෝසස්ට කිව්වේ. අර ඒක අර සිටිමි කියන කාරණාව. ජීවමානයි කියලා කියන්නේ සිටිමි. හරිද? ගෙයියේ යසර් කියන කාරණාව. එතකොට සිටිමි. ඒක තමයි මෝසස් ස්වාමීන් වහන්සේ 6 වෙනි පරිච්ඡේදයේ ස්වාමීන් වහන්සේ කිව්වේ. සිටිමි කියන කාරණා පවත්නවා පවත්නා කියන කාරණාවත් රයිට්. ඔක තමයි උන්වහන්සේ ජීවමානයි කියලා කියන්නේ. ඒකට තමයි සිටිමි කියන කාරණාව. ඕකේ. කියවන්න 19. එබැවින් නුඹ දුටු දේද දැන් තිබෙන දේද මින් පසු සිදුවන්ට තිබෙන දේද වන විස මාගේ දකුණු අතෙහි මුඹ දුටු තාරකා සතේ සහ රන් පාන් බුක්ස් නුඹ දුටු දේද ඒ කියන්නේ දැන් ඔව් දකින්න දැන් දෙවෙනවසේ පෙන්වපු දේ නුඹ දුටු දේද දැන් තිබෙන දේ හරිද පළවෙනි දේ නුඹ දුටු දේද දැන් තිබෙන දේ ඒ කියන්නේ යෝහන් සිටින කාලයේ කාරණා ඊට පස්සේ කියනවා මින් පසු සිදුවෙන්න තිබෙන දේද මින් පසු සිදුවෙන්න තිබෙන දේද ඒ කියන්නේ ඉදිරියේදී සිදුවෙන්න තිබෙන කාරණාව හරිද ඉදිරියේදී සිදුවෙන. ඒකනම් මේක තමයි යෝහන්ට කියන්නේ ලියලා තියාපන්න මේක තමයි දැන් ලියන්න කියලා කියන්නේ. රයිට්? ඊට පස්සේ දැන් ස්වාමීන් වහන්සේ මොනවද කරන්න කියලා කිව්වොත් තාරකා සතේ රාසයි සබාසත් මේ පාන්රුක හතේ රාසයි කියනවා. බලමු තාරකා හත කියන්නේ මොකද්ද පාන්රුක හත කියන්නේ මොකද්ද කියන කාරණාව කියවන්න.
මාගේ දකුණු අතෙහි නුඹතුරු තාරකා සතේ සහ රන් පහන් රුක් සතේ රහස ලියාපන්. තාරකා සත නම් සබා සතේ දූතය. පහන් රුක් සත නම් සබා සතේ. හොඳට ආගන්න. අරද දැන් රහස කියනවා. මොකද රහස? තාරකා හත කියලා කියන්නේ දූතයෝ. දූතයෝ කියන කාරණාව කියනවා. රයිට්? පහන් රුක් සත කියන්නේ සබා සත කියලා කියනවා. රයිට් ඔතන දූතයා කියලා කියන්නේ දේව සේවකයා අර සේවකයා තමයි ඔතන කියන්නේ අපි ඒකට විස්තර බලමු සබා කියන්නේ පාණ්ඩුකත කියන්නේ සබාහත දැන් මෙච්චර පෑදිලිව තියෙද්දි වෙන දේවල් දාන්න එපා වෙන කුණු ගඩවල් ඔකට එකතු කරන්න එපා ඒතු ස්වාමීන් වහන්සේ පෑදිලිව කියනවානේ තාරකාත කියන්නේ මේකයි සබාහත කියන්නේ මේකයි කියලා ආයතන වෙන එලිදරව් වෙන පදවල් අරන් ඔබන්ට යන්න ඕනේ නැහැ හරි තියලා තියෙන එක තේරුම් ගන්න ලියලා තියෙන එක තේරුම් අරගෙන යන්න තමයි තියෙන්නේ සභාසත කියන්නේ විශ්වයේ සභාවල්. එහෙම නැත්නම් සභාහතක් කියන එක නෙමෙයි විශ්වයේ සභාවල් කියන එක තේරුම් ගන්න ඕනේ. දැන් මේ තාරකාසත තියෙන්නේ කාගේ අතේද තාරකාහත තියෙන්නේ? ආ? එතන කියන සභාහත කියන්නේ තාරකාහත. තාරකාත කාගේ අතේද තියෙන්නේ? දෙවියන් වාසයේ අතේ. ඒක ස්වාමීන් වහන්සේ වචනේ කිය තිබුණානේ. දකුණු අතේ තාරකා සත එතකොට අතේ තමයි ඉන්නේ දූතයෝ දැන් මොනවාද දූතයෝ කියන්නේ සභාවේ දූතයෝ ඒ කියන්නේ දේව සේවය කරන දේව සේවක කියන්නේ දේව දාසයා right හොඳට තේරුම් ගත යුතු කාරණා එතකොට මේ පොළවේ සිටින වර්තමානයේ සිටින සියලුම සේවකයන් ඉන්නේ කාගේ අතේද කාගේ අතේද ඉන්නේ දෙවියන් වහන්සේගේ අතේ ඉන්නේ ඒක තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ කියන්නේ වර්තමානයේ සිටින අම දේව සේවකයන් ඉන්නේ ස්වාමින් වහන්සේගේ අත. ඔච්චර ලොකු ආශිර්වාද දෙයක්ද නේ? වෙන මේ වෙන කා දේව සේවකයල වෙන කාගේවත් අත්වල අතේ කියලා නටන්න බෑ. නටවන්න බෑ නේ. ආ අපේ අතේ තමයි අපේ මුකුත් නැහැ. හරිද? ඒතකොට ස්වාමින් වහන්සේ අතේ තමයි තියෙන්නේ. ඒතකොට දෙවියන් වහන්සේ අතේ තියාගෙන ඉන්නවා කවද සේවකයන්. දෙවියන් වහන්සේගේ අතේ සේවකයා හිටියා නම් දෙවියන් වහන්සේ අතේ තියෙන සේවකයව කාටරි අල්ලන්න පුළුවන්? අල්ලන්න බෑ. දෙවියන් වහන්සේ අතේ ඉන්න සේවකයව දෙවියන් වහන්සේ ආරක්ෂාව තිබේද? දෙවියන් වහන්සේ ආරක්ෂාව තිබේ. එතකොට දෙවියන් වහන්සේ අතේ සේවකයා ඉන්නවා කියලා කියන්නේ දෙවියන් වහන්සේ කොච්චර සැලකිලිමත් වෙන්නවද සේවකයාට? ඕක තමයි සේවකයාට තිබෙන වරප්‍රසාද. ඒ කියන්නේ වරප්‍රසාද කියලා කියන්නේ ඒක දෙවියන් වහන්සේ විසින් ලැබෙන එක ලොකු ආශිර්වාදයක්. අයිය අපතේ මුළු විශ්වය මැව්වා දෙවියන් වහන්සේ අතේ සේවකයා ඉන්නවා කියලා. කොච්චර ලොකු දෙයක්ද? ආ මොකටවත් බය වෙන්න ඕනෙත් නැහැ. ආ ඇයි මුළු විශ්වයම අවුක්කේ කෙනාගේ අතේ ඉන්නේ? වා ඒ නිසා මොක්කුන්ටත් බය වෙන්න ඕනේ. යක්කුන්ටත් බය වෙන්න ඕනේ. මේ ලෝකේ ඉන්න ලොක්කන්ට බය වෙන්න ඕනේ නැහැ. ඒතෝ දෙවියන් වහන්සේ අතේ දෙවියන් වහන්සේ තබලා තියෙන දෙවියන් වහන්සේ ආරක්ෂා කරන දෙවියන් වහන්සේ අපේන දෙවියන් වහන්සේ හැමදේ ඕන දෙයක් දෙවියන් වහන්සේ කරන අය අතේ තියෙන නිසා. හරිද? තව පැත්තක ඇවිල්ලා දෙවියන් වහන්සේගේ අතේ මේක තිබෙන්නේ දෙවියන් වහන්සේගේ අතේ තියෙන්ද දැන් තියෙන්ද අවශ්‍ය. ඒ වගේම දෙවියන් වහන්සේ අතේ තියෙන නිසා තාරකාත ඕන වෙලාවකට දෙවියන් වහන්සේට පුළුවන් ඕක අරන් විසි කරන්න. හරිද? දේව සේවකයන් දෙවියන් වහන්සේගේ දාසයන් තේරුම් ගත යුතු දැන් ඉන්නේ මම ස්වාමීන් වහන්සේ යන්නේ. ආ වැඩි එළවෙන්න ගියා නම් ලොක්කට තද වෙලා විසි කරලා දායි කියන එක තේරුම් ගන්න ඕනේ. ඒ වගේම දෙවියන් වහන්සේට පුළුවන් විසි කරන්න විතර නෙමෙයි මේ අතේ තියෙන නිසා හරි ලේසි පොඩි කරන්න. රයිට්? දැන් මේ මැද තියෙන අතේ තියනවා නිකන් එයාට හිතුණා නා මූ ලොකු වැඩි වැඩ වැඩ දා වේලා කුස් කරලා පොඩි කරලා කෙලින්ම ටිප් ටිප් කරලා එහෙම දාන්න පුළුවන් පොපඩම් වගේ. කැලි කරන්නත් පුළුවන්. හරිද? ඕවා කියනකොට හරි සන්තෝෂෙන් ඉනා වෙනවා ඇදිලිවන්තිය. අර අර ඉස්සෙල්ලා කිව්වනේ ආරක්ෂා කරයි සපේයි. එතකොට එකෙක් මොනවද තිනානේ. ඔගලොන් ආරක්ෂා කර අපිට මොකද පොඩි කරනවා කොළු හරි කැමති හරි කැමති එතකොට හරි නා පාත්‍රලා පොඩි කරනවා තොහම් කියන්නේ මුන් අපේ අපදා පොඩි කරනවා හරි හරි කමන්න ඉනාවෙන්ද ආ ඔ දේශනාව ආලා ඉනාවෙන්ද කමක් නැහැ සේවකයන්ව බල්ලා නිකන් ඉනාවෙලා පාඩ දාන්න දෙපා අන්තිමට ඔගලොන්ව වරන් ඉස්පිරිතාලේ යන්න නැත්නම් විෂ කරලා නිතයි ආ උඟ කට්ටිය දෙංගක් කියන් තේරුම් කරලා දෙන්න ඕනේ සමහර කට්ටිය ඉන්නවා ආ සේවය ආලේප ලැබු කොට නිකන් උන්ට පාඩ දාගෙන ආ ඉන්න මේක කාට වුණත් හරි පොදු ඒකත් එක ඒක අවශ්‍ය නැහැ ඒක පස්සේ එන්න පස්සේ ඔය කාරණාවලට අපි දෙන්න පුළුවන් ඒ නිසා ඒවත් තේරුම් ගත යුතුයි එතකොට ඒවා සේවකයෝ තේරුම් ගන්නවා දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ දාසියෝ
කවුද කියන එක තේරුම් ගත යුතු කාරණාවක් තියෙනවා. ඒතකොට දෙවියන් වහන්සේගේ බලය අධිකාරීත්වය තියාගෙන සිටිනවා කියන කාරණාවක් තේරුම් ගත යුතුයි දෙවියන් වහන්සේගේ සේවකයෙක්. ඒතකොට දෙවියන් වහන්සේ දකුණු අත කියන්නේ බලය සහ අධිකාරීත්වය කියන එක තිබෙනවා. ඒතකොට දෙවියන් වහන්සේ 16 ක ස්ථානයේ තබනවා කියලා කියන්නේ බලය සහ අධිකාරීත්වය තුල දෙවියන් වහන්සේගේ 16 න්ව දෙවියන් වහන්සේ තබා තිබෙනවා. ඒවා සියලු දේම ඒතකොට මනාවකට තේරුම් ගත යුතුයි දෙවියන් වහන්සේගේ 16 කියන එක වටා ගන්න අවශ්‍යයි. ඊළඟට වෙලා මේ සභාවත සභාවත කියන්නේ විශ්වීය සභාව. විශ්වීය සභාව. ඒ සභාව يعني ඒ සභාව දෙවියන් වහන්සේගේ විය යුතුයි කියන කාරණාව. ඒත් ස්වාමීන් වහන්සේ සභාව කිව්වම දෙවියන් වහන්සේගේ සභාව. හරිද? නගර සභාව නෙමෙයි. හරිද? පළාත් සභාවක් නෙමෙයි. දෙවියන් වහන්සේගේ සභාව. දෙවියන් වහන්සේගේ සභාවක් ලෙස තිබෙන්න ඕනේ. එතකොට දෙවියන් වහන්සේගේ සභාවේ දෙවියන් වහන්සේ තමයි ඉන්න ඕනේ. ඒ වගේම දෙවියන් වහන්සේගේ දූතයෝ ඉන්නවා. එතකොට දෙවියන් වහන්සේගේ දූතයා දෙවියන් වහන්සේගේ සභාව දෙවියන් වහන්සේ සිටින විදියට තියාගත යුතුයි. රයිට්? එතකොට දෙවියන් වහන්සේගේ සභාවේ කවුද ඉන්නේ? දෙවියන් වහන්සේගේ දූතයයි. එතකොට දෙවියන් වහන්සේත් ඉන්නවා. එතකොට භූතයෝ හිටියනම් ඉන්නේ නැහැ. හරිද? මේකත් අපි අටහගත යුතු කාරණාවල්. හරිද? ඒව ඔක්කොම තිබෙනවා. එතකොට මේ කාරණා මේ දූතයාට කියන වචනේ දූතයාට ඉංග්‍රීසියෙන්. හරි? දැන් බලන්නකෝ දෙවියන් වහන්සේ ඔතන ඇවිල්ලා දූතයා කියලා කිව්වා මිසක් සේවකයා කියලා කිව්වේ නැහැ. දූතයා කියලා තමයි කිව්වේ. හෙබ්‍රු එකෙන් කියනවා මලාකි. මලාකි කියලා කියනවා. හෙබ්‍රු එකෙන් කියනවා මලාකි කියලා කියනවා. ග්‍රීක භාෂාවෙන් කියනවා ඇන්ගලොස් කියලා කියනවා. ඇන්ගලොස්. ඇන්ගලොස් කියලා කියනවා ග්‍රීක භාෂාව. ග්‍රීක භාෂාවෙන් ඇන්ගලොස් කියලා කියනවා. ඉංග්‍රීසියෙන් කියන ඇන්ජල්. හරිද? ඇන්ජල් කියලා කියනවා. ඉතින් අපේ කට්ටිය මේ ඇන්ජල් කියලා කිව්වම අපේ උඟක් කට්ටිය ඇවිල්ලා ගෑනු අයව තමයි ගන්නෙ ඇන්ජල් වලට. පිරිමිුන්ව ගන්නෙ නැල්ලු. හරිද? ඒතකොට පිරිමි ඇන්ජල් නෙමෙයි. හරිද? ඔක්කොම ඇවිල්ලා කාන්තාවන්ව තමයි ගන්නෙ. ඒකත් ඇවිල්ලා ගන්නෙ සුදු අයව ගන්නෙ. ඒතකොට කළු බ්ලැක් ඇන්ජල්ල නැල්ලු. ඇන්ජල් සුදු අය තමයි ඇන්ජල්. හරිද? එහෙම තමයි කියන්නේ. නමුත් ඔබ මේ ඇන්ජල් කියන තේදුම් බැලුවනේ හි ඔව් කියලා තමයි කියන්නේ. පුරුෂ ලිංගෙන් තමයි කතා කරන්නේ. හරි? එහෙනම් ඩාම වලට ඔක්කොම එහෙම තමයි. අපේ කට්ටිය තව එකක් ඇන්ජල් ලට ඇවිල්ලා පිටිපස්සේ සමනල තටු දානවා. දැකලා තියෙනවද? අපේ කට්ටිය ඇවිල්ලා ඇන්ජල්ව කොහොමද කියලා කිව්වොත් කොණ්ඩේ ඔක්කොම නිකන් ට්‍රිම් කරලා පිටිපස්සේ සමනල තටු දාලා අතේ ඇවිල්ලා තියෙන පොඩි කූරක්. තරුවක් දාපු කූරක් එම තියෙනවා. ඇන්ජල් ලට ඒව ඔක්කොම දෙනවා. ඔබ දන්නවද ඒක පසුබිම කොහෙද කියලා? ඒක ඇයිලා රෝමන් කැතලික් පසුබිම. ඒගොල්ලන්ගේ ඇන්ජල්ලා එහෙම තමයි. ඒගොල්ලෝ තමයි. දැන් ඒ කාරණාවල උන් අපේ උන් ස්වභාවයක් ගෙනලා දානවා. හරිද? හරිද? බයිබලේ තියෙන ඇන්ජල්ලා එහෙම නෙමෙයි. දේව දූතයෝ ආවිල කෙරුබරුන් සරාබරුන් දැකලා තියෙනවානේ. ඒ විදිහට අපි ඉතින් අර සමනල තට දාලා උන් සමනල වගේ තමයි. ඊට පස්සේ අර කූරකුත් තියාගෙන නැජි කූරකුත් තියාගෙන ළමයි වරගෙන හරි. ඒ නිසා මේ දේව වචනේ තිබෙන දේවල් තේරුම් ගන්න තරමට හොඳයි. දේව වචනේ තිබෙන දේවල් හරි ආකාරව තේරුම් ගම්. හරි. අනිත් එක බලන්න සමහර කට්ටියට ඇවිල්ලා නම් තියනවානේ ඒන්ජල් කියලා නම් තියෙන. ලේඩිස්ලට තමයි ඒ නම් තියෙන්නේ. කාටවත් මම අද වෙනකම් ආලා නැ මේ ඒන්ජල් කියලා පිරිමියෙකුට නමක් තියෙන. ඒක නම් ඒන්ජල් නෙමෙයි. හරි. අපි දන්නවා ඒන්ජල් ලව හොඳට. එලියට ඒන්ජල් ඊට පස්සේ තමයි පොඩ්ඩක් ආවේශ වුණාම ඒන්ජල් ඔක්කොම ඔකරි ඊට පස්සේ කීයද උන දාගන්න. දැන් කීවේ කොහෙද ඉන්නේ නියෝජිත. දැන් ඔතන දූතයා මේ දූතයා කියන යෙදුම තමයි පාවිච්චි කරලා තියෙන්නේ. හරිද? ඔතන දූතයා කියලා කිව්වම ඔබ දන්නා තානාධිපතිය කියලා කියන තානාධිපතිය එම්බසඩර් නේ. එම්බසඩර් කියලා කියන්නේ නියෝජිතයා. නැත්නම් එම්බසඩර් තානාධිපති. නැත්නම් තානාධිපතිය කියලා කියන්නේ. එතකොට දෙවියන් වහන්සේ උතන පෙන්වන්නේ ඒකයි. එතකොට මේ තානාධිපතිය කියලා කියන නැත නියෝජිතයා කියලා කියන්නේ කවුද? පණිවිඩකාරය. පණිවිඩකාරය. නියෝජිතයා කියලා කියන නැත තානාධිපතිය කියලා කියන්නේ තවත් එක්කෙනෙක් වෙනුවෙන් ඉදිරියේ සිටිනා. තානාධිපති කියන්නේ තවත් එක්කෙනෙක් වෙනුවෙන් තවත් තමන්ගේ රට වෙනුවෙන් ඉදිරියේ ඉන්න එක. ඒකට තමයි තානාධිපති කියලා කියන්නේ. තානාධිපතියට ඇවිල්ලා තමන්ට කැමති දේ කතා කරන්න බෑ. තමන්ට කැමති දේවල් කතා කරන්න බෑ. හියලින් යන ඕඩර් එක තමයි කතා කරන්න ඕනේ. හියලින් මොනවද කියන්නේ? ඒ දේ තමයි තානාධිපති කතා කරන්න ඕනේ. දෙවියන් වහන්සේගේ දාසය කියන්නේ දෙවියන් වහන්සේ සේවය කියන්නේ තමන්ට කැමති දේ කතා කරන්න බෑ. තමන්ට කැමති දේ කතා කරන්න බෑ. දෙවියන් වහන්සේගේ
දෙවියන් වහන්සේ මොනවද කියන්නේ ඒ දේ පමණයි කතා කරන්න පුළුවන් දෙවියන් වහන්සේගේ වචනේ මොනවද කියන්නේ ඒ දේව වචනේ තිබෙන දේ පමණයි කතා කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ කියන පණිවිඩය හැර වෙන පණිවිඩයල් දාලා කතා කිරීම පානම් ඒක තමයි මේ ඔය තානාධිපතිය කියන මොහොතේදී තියෙන්නේ රයිට් ඒ වගේම ඔවුත කැමැති තැනට යන්න බෑ ඔහුට ඔෆිෂියල් වර්ක් කියලා ඒක මොකුත් නැහැ දෙවියන් වහන්සේ මොනවද උට කියන්නේ ඒ තැන් වලට උගමන් කළ යුතුයි දෙවියන් වහන්සේ මොනවද කියන්නේ කියන කාරණාව ඒ වගේම ඇවිල්ලා තානාධිපතියට පුරවැසිභාවය කොහෙද තියෙන්නේ දැන් තානාධිපතිය ਉਹ වෙන රටක හිටියට ඔහුගේ පුරවැසිභාවය තියෙනවද ලංකාවේ තානාධිපති මේ ඉන්නවා එම්බසඩර් නැවත ඔහුගේ පුරවැසිය කොහෙද සිටිසන් එක ලංකාවේ ඒ වගේ අපේ පුරවැසිභාවය කොහෙද තියෙන්නේ අපේ පුරවැසිභාවය තියෙන ස්වර්ගය එහෙනම් ඒක තමයි පාවල් තුමා කියන්නේ අපගේ පුරවැසිභාවය ස්වර්ගයේ පුරවැසිය එතකොට ස්වර්ගයේ පුරවැසිභාවය නම් අපගේ කතාවල් ස්වර්ගීක දේවල් වෙන්න ඕනේ අපගේ ක්‍රියාවල් ස්වර්ගීක විදියට වෙන්න ඕනේ කියන කාරණාවල් තේරුම් ගත යුතුයි රයිට් එතකොට නියෝජ තානාධිපතිය කියන්නේ ඒක එතකොට තානාධිපතිය කියලා කියන මොකද ඔහු නියෝජනය කරන රටේ ඇඳුම තමයි අඳින්නේ අපේ ලංකාවේ නම් නැෂනල් කිට් එක ඒ වගේ තමයි කිතුනුවෙක් කියන වෙලාවේදී අපිට කැමැති විදියට ඇවිල්ලා ඇඳුම් අඳින්න බෑ දෙවියන් වහන්සේ ගෞරවයට පත් කරන මිනිස්ස වස්ත්‍ර අඳින්න දැනගන්න ඕනේ හොඳට තියෙන කල්සන් ඊරලා පැච් කරලා ඒව ඔක්කොම අඳින්න බෑ ඒක ස්වර්ගිකයෙක් ස්වර්ගික විදියට අඳින්න අවශ්‍ය ඒතකොට ඒව තේරුම් ගත යුතුයි කියන එකත් තේරුම් ගන්න තිබෙනවා ඒතකොට මෙතන කියන්නේ දූතයා කියන මෙතන කියන්නේ දූතයා ඒතකොට සේවකයා කියන බලාපෙදි ඒතකොට ඔව් නියෝජිතයා තානාධිපති ඒතකොට ඔව් ස්වර්ගික ක්‍රමවේදවල තමයි තිබෙන්නේ කියන කාරණාව පුරවැසිභාවයේ තියෙන කියන කාරණාව තේරුම් ගත යුතුයි රයිට් ඔබට තේරෙනවා මං කියන එක. එතකොට දෙවියන් වහන්සේ විසින් දෙවියන් වහන්සේ තබා සිටින්නේ ඇවිල්ලා දූතයා කියනවා උස ස්ථානයේ. දෙවියන් වහන්සේගේ දාසියාව දෙවියන් වහන්සේ කොයි විදියටද බලන්නේ කියලා කිව්වොත් දූතයා කියන තැන බලනවා. දූතේ ඒ කියන්නේ මගේ පණිවිඩය කියලා. මගේ පණිවිඩය. එතකොට දෙවියන් වහන්සේගේ පණිවිඩය කියන කාරණාව හොඳට තේරුම් ගත යුතුයි. දෙවියන් වහන්සේගේ පණිවිඩය කියන එක හොඳට මතක තබා ගන්න. රයිට් ඕකේ. දෙවනි පරිච්ඡේදයට යම් මම කිව්වා සභාවත කතා කරන්නේ නැහැ කියලා. නමුත් මට වගපෙන්නීමක් තියෙනවා මේ සභාවත ගැන ඔබ ඉදිරියේ කතා කරන්න. ඒ නිසා මම සභාවත ගැන කතා කරගෙන යනවා. සමහරක් අලුත් අය ඉන්න නිසා ඒගොල්ලන්ට මේක ආශිර්වාදව තියෙයි. ඒ නිසා දෙවියන් වහන්සේගා වගපෙන්නීමක් තිබුණා මේක කතා කරන්න ඕනේ කියලා. ඒ නිසා මම ඒ නිසා මේ සභාවතත් ඔබ ඉදිරියේ කතා කරනවා. රයිට්? අපි පොඩි පොඩියෙන් හරි බලමු. රයිට් ඉන්නවද ඔබ රයිට් ඕකේ කියවන්න බලන්න එමන දෙවනි පරිච්ඡේ ඔන්න සභාවත දෙවනි පරිච්ඡේ දෙට යමු දෙවනි පරිච්ඡේ හරි දෙවනි පරිච්ඡේදයේ එපීසී සභාවේ දූතයාට මෙසේ ලියපන් රයිට් එපීසී සභාවේ දූතයාට ලියන්න රයිට් දෙවනි පරිච්ඡේ යා එතකොට දැන් මේ දෙවනි පරිච්ඡේ සභාවත ලියන්නේ සභා අතට කියලා කිව්වම මේක ඒ සභාවට විතරක් නෙමෙයි වර්තමානයේ තිබෙනා වූ සියලු සභාවල් වලට මේක ඇතුළත් මේක ඇතුළත් ඒ නිසා මේක අවිල එපෙසියට කියලා කියන්න බෑ ඒ නිසා මේ ඔක්කොටම අයිති සිදුවීමක් කියන එක තේරුම් ගත යුතුයි රයිට් දේ මේක පළවෙනියට තේරුම් ගන්න ඕනේ දැන් අපි බයිබලයේ තේරුම් ගත යුතු කාරණාව තමයි මේ එපීසි සභාව හතට ලියන එපීසි සභාවේ දූතයාට මෙසේ ලියාපන්. ඒ කියන්නේ දෙවියන් වහන්සේ මේක ඇදිලිවන්තයන්ට කියලා ලියන්න කියලා කිව්වේ නැහැ. දූතයාට. එනේ සභාවේ සේවකයාට තමයි ලියන්න කිව්වේ. එමනම් මේ සභාවේ තුල තිබෙනා වූ ප්‍රශ්න මේ සභාවේ තිබෙනා වූ ගැටලු මේ සේවකයාට දන්නේ නැහැ. මේ සේවකයාට දන්නේ නැහැ. හරිද එහෙම නැත්නම් මේ සේවකයා එවැනි කාරණාවල් කෙරෙහි සැලකිලිමත් නැතුව ඉන්නවා සභාව කෙරෙහි සැලකිලිමත් නැතුව ඉන්නවා ඒ නිසා දෙවියන් වහන්සේට ඕන වුණා සභාවේ කාරණාවල් සහ මේ සේවකයාගේ කාරණාවල් දෙවියන් වහන්සේට ඕන වුණා කියලා ඒ නිසා බොහෝ අය ඇවිල්ලා බොහෝ අය මේක ඇදලිවන්තයන්ට කිව්වා කියන කාරණේට දාන ඇදලිවන්තයන්ට මේක එලිදරව් ලබා ගන්න එක වැරදි නෑ නමුත් වටා ගන්න ඕනේ මේක පළවෙනියට සේවකයාට තමයි මේ ලියුම යන්නේ සේවකයාට තමයි මේ ලිපිය යන්නේ කියන එක තේරුම් ගත යුතුයි රයිට් ඒ නිසා දේවදාසය නැත්නම් පාස්ටර් කුමාර තමයි මේවා යන්නේ කියන කාරණාව තේරුම් ගන්න දෙවනි පරිච්ඡේදයේ සිට ඔබ තුන්වෙනි පරිච්ඡේදය දක්වා
right දෙවනි පරිච්ඡේදයේ සිට තුන්වෙනි පරිච්ඡේදය දක්වා දෙවියන් වහන්සේගේ වචනවල විතරයි තියෙන්නේ කොහෙවත් නැහැ යොහන්ගේ පෞද්ගලික වචන ඒ කියන්නේ දෙකේ ඉන්න තුන වෙනකන් දෙවියන් වහන්සේ කතා කරනවා සභාවේ තිබෙන කාරණාව ගැන දෙවියන් වහන්සේ කියන්නේ හොඳ නරක හැමදේම දෙවියන් වහන්සේ විසින් කතා කරනව කාරණාවල් තමයි තියෙන්නේ කියන එක තේරුම් ගත යුතුයි right okay කියවන්න බලන්න එපිසි සභාවේ දූතයාට මෙසේ ලියාපන් තමන් දකුණතෙහි තාරකා සත්දරන්නා වූද රන් පහන් රුක් සත මැද සක්මන් කරන්නා වූද දනන් වහන්සේ මේ කාරණා කියනසේක right එතකොට දැන් මෙතන ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මෙතන හැම සභාවටම තමාව එක එක කොටස් වලට අඳුන්වලා දෙනවා right දැන් මෙතන මේ සභාවට ස්වාමීන් වහන්සේ අඳුන්වලා දෙන විදිය තමයි පළවෙනි පදේ තියෙන්නේ උන්වහන්සේ අඳුන්වලා දෙන ආකාරයේ පළවෙනි පදේ සඳහන් වෙලා තිබෙනවා right මොකද්ද කියවමු එනම් නුඹේ ක්‍රියාවල්ද නුඹේ වැඩ සහ ඉවසීමද නුඹ නපුරෙන් නුරුස්සන බවද පෙරිතයන් නොවන නමුත් තුමූ පෙරිතයෝ කියන්නන් නුඹ සෝදසිතට බලා ඔවුන් බොරු කාරයන්යයි නුඹ දැනගත් බවද ඉවසිල්ලෙන් යුක්තව මාගේ නාමය නිසා දුක් කුසලන උසුලා කලන්ත නොව බවද දනිමි දනිමි ඔතන තියන ඔය දනිමි ඒක තමයි මට වුනේ දනිමි ඔතන මේ දනිමි කියන කාරණාව බලා ගන්න හරි ඔතන දනිමි කියලා කියන්නේ එයිඩෝ හරිද ගිනස්කෝ කියන යෙදුම නෙමෙයි පාවිච්චි වෙන්නේ ගිනස්කෝ කියන යෙදුම නෙමෙයි පාවිච්චි වෙන්නේ එයිඩෝ කියන යෙදුම තමයි පාවිච්චි වෙන්නේ එයිඩෝ කියලා කිව්වම මම ඔබට වේලස්සලෙන් කිව්වා පෑදිලි ලෙස දන්නවා හරිද ඔක්කොම මට දන්නවා පෑදිලි ලෙස මට ඔක්කොම දන්නවා මේ මුකුත් නැහැ ඇහිලා මුකුත් නැහැ මට මේ දෙම දන්නවා කියන එක තමයි හරි දනිමි කියලා කාරණාව තියෙන්නේ ආ ඒක තමයි ඒ කියන්නේ පෑදිලි ලෙස දනිමි කියන කාරණාව හරිද දැන් යොහන් දුටුවව පළවෙනි දර්ශනය යොහන් දුටුවව පළවෙනි දර්ශනයේ ගුණාංගවල් කේන්ද්‍ර කරගෙන තමයි දැන් මෙයා මේ සභා අතට ලියලා පෙන්නන්නේ right එතකොට මේක මම නැවත නැවත කියන මේක වර්තමාන සභාවට අයිති කියන කාරණාව right එතකොට ඔතන බැලුවා නම් යතුම් බැලුවා නම් බැලුවා නුඹ කියන යතුම පාවිච්චි වෙනවා නුඹ ඒකවචනෙන් තමයි කතා කරන්නේ ඒකමන්තුවේ එතකොට මේ සභාවේ පුද්ගලයා ගැන තමයි කතා කරන්නේ සේවකයා කියන කාරණාව එතකොට සභාවේ සිදුවෙන සියල්ලම මම දන්නවා සභාවේ සිදුවෙන සියල්ලම මම දන්නවා කියලා ස්වාමීන් වහන්සේ කියනවා එතන කියනවා නුඹේ ක්‍රියාවල් කියලා තමයි පටන් ගන්න. ඒ යොදුම තමයි ඒක වචනේ තියෙන නුඹගේ කියන කාරණාව. දැන් ප්‍රථමයෙන් දෙවියන් වාසය මොනවද කරන්න කියලා? ප්‍රථමයෙන් හොඳ කියන. ප්‍රථමයෙන් හොඳ කියන. දෙවියන් වාසය ලියුම් ලියන්නේ මතක. අනිත් ස්වාමින් වාසයේ කතා කරන වෙලාවේ හොඳ තමයි පළවෙනියට කියන්නේ. ඔයා හරි හොඳයි. ආ ඔයා ඉනා වුණු ක්ලස් නැහැ. ආ ඔයා හොඳට කතා කරනවා. ඔයා හොඳට ගායනා කරනවා. ඔක්කොම කියලා අන්තිමට කියලා නමුත් කියලා ඊට පස්සේ තමයි කියන්නේ. අද ඒ වගේ තමයි මෙතන. ඒ කියන්නේ දෙවියන් වහන්සේ කියන නුඹ දෙවියන් වහන්සේගේ රාජ්‍ය වෙනුවෙන් දෙවියන්ගේ රාජ්‍ය වෙනුවෙන් ඔබ මේ ඔබ කරන දේවල් මම දන්නවා ඔබ කරන දේවල් මම දන්නවා ආ ක්‍රියාවල් කියලා කියන්නේ මොකද්ද කියලා කිව්වොත් සේවය පිළිබඳ කරන හැම දෙයක්ම මම දන්නවා සේවය ක්‍රියාවල් කියන්නේ ඒකයි ක්‍රියාවල් කියන්නේ සේවය පිළිබඳ කරන හැම දෙයක්ම මම දන්නවා ආ වා සේවය ඇවිල්ලා හොඳට කරනවා සේවය හොඳට කරනවා බෑලා වැඩ කරනවා මේකින් කරන හැම දෙම සේවය සුපර් රාජ්‍ය හොඳට කරනවා සේවය හොඳට කරනවා ඊට පස්සේ කියනවා දෙවියන්ගේ රාජ්‍ය වර්ධනය උදෙසා කරන සියලුම දේවල් දෙවියන්ගේ දන්නවා දෙවියන්ගේ රාජ්‍ය වර්ධනය උදෙසා කරන සියලු දේම ඒ විතරද මේ මෙයා දෙවියන් වහන්සේ තුල ඉවසීමේ එතන කියලා ඉවසීමේ ඇදහිල්ලෙන් ගමන් කරන බව දෙවියන්ගේ මම දන්නවා ඔබ හොඳට ඉවසන පුද්ගල ඉවසීම තිබෙනවා ඇදහිල්ල තිබෙනවා ඒකත් මම දන්නවා ඒක ඒතකොට ඒ කාරණාවත් එයාට තියෙනවා තද වෙන එක්කෙක් නෙමෙයි හොඳට ඉවසීමෙන් ඉන්න එක්කෙක් හොඳට ඉවසීමෙන් ඔගොල්ලෝ වගේ කට්ටිය තමයි ඔගොල්ලෝ වගේ හොඳ ඉවසීමෙන් ඉන්නවා කේන් තියන්නේ
කවා බලන්න ඒ ඔක්කොම තියෙන ඇදහිල්ලක් තියෙන ඇදහිල්ලක් තියෙන ඒකත් වෙනස අපම දන්නවා නපුර ඒ කියන්නේ නපුරන් නුරුස්සන බව දන්නවා කියලා කියන නපුරන් නුරුස්සන බව ඒ කියන්නේ නපුරු මේ නපුරන්ට කැමති නැ බව දේවනවා කියන ඔබ නපුරන්ට කැමති නැ කවුරු කවුරු නපුරුකම් කරනවාද ඒ නපුරුකම් කරන අය ඔබ කැමති නැ ඔබ ඇවිල්ලා එවැනි පුද්ගලයන්ට ඔබ කැමති නැ ඔබ විරුද්ධයි ආ ඔව් මේ පුද්ගලයා නපුරුයි නපුරුයි ඒ නිසා නපුරුකම් කරනවා ඒ පුද්ගලයා වුණ මේ අඳුර ගන්න ඒ නපුරුකම් කරන අයට මෙයා කැමති නැ එතකොට මෙයා මේ 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 සේවකයාට දන්නවා සභාවේ කවුද නපුරු වැඩ කරන්නේ කියන කාරණා මේ සේවකයාට දන්නවා සභාවේ කවුද නපුරු වැඩ කරන්නේ කියන එතකොට එතකොට ස්වාමීන් වහන්සේ ගුඩ් වෙරි ගුඩ් උඹ හොඳයි උඹ හොඳයි කියන්නේ සභාවේ උඹ දන්නවා ඔක්කොම හොඳයිවත් දන්නවා නපුරුකම් කරන අයත් උඹට දන්නවා ගුඩ් කියලා කියන එතකොට නපුරුකම් කරන්නට මෙයා කෙලින් කියන නපුරුකම් කරන අයට මෙයා කෙලින් කතා කරන නපුරුකම් කරන කෙනා මෙයා බටර් චීස් දාලා මේ මේව කරගන්න දැක්කිනා වගේ නැ ඩිරෙක්ට් කෙලින් කතා කරන උඹ වැරදි කියන කාරණාව කෙලින් කතා කරන දේකුත් මෙයාගේ තියෙනවා රයිට් එතකොට පෙරීතයන් නමුත් පෙරී මොනතර කියනවා මේ පෙරීතයන් නොවන නමුත් තුමු පෙරීතයන් කියනවා උඹ සෝදිසි කර බලා කියන කාරණා ඒ කියන්නේ පිටපලත් වලින් ඇවිල්ලා එපිසි සභාවේ එතන පිටපලත් වලින් ඇවිල්ලා එපිසි සභාවට ඇවිල්ලා අපි අපෝස්තලර් කියාගෙන එනවා හරිද දැන් එපිසි සභාවට විසිටි දැන් වල ඉඳන් එනවා එළියේ ඉඳන් එනවා ඇවිල්ලා කියනවා මම අපෝස්තලර් කෙනෙක් මම අපෝස්තලර් කෙනෙක් කියලා කියන නමුත් මෙයා දන්නවා ආවේ අපෝස්තලයන් නෙමෙයි කියලා ඒ කියන්නේ පෙරීතයන් නෙමෙයි ආවේ නා ප්‍රේරීතයන් ඇවිල්ලා නෑ මුං ඇවිල්ලා පෙරේත සෙට් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ කියන එකත් දන්නවා. ඒ කියන්නේ මෙයා එහෙම හොඳට දන්න පුද්ගලෙක්. ඒ කියන්නේ කොහෙන් හරි විසිටින් කට්ටියක් ආව නම් මෙයා මොනවද කරන්නේ? මෙයා දැන් එනවනේ සමහරු ඉන්නවනේ ඇවිල්ලා වටේ කොහේ හරි ගිහිල්ලා ඇවිල්ලා කියන මමත් පාස්ටර් කෙනෙක් තමයි. මම ඔයාගේ ස්වභාවය දේශනා කරන්න ඕනේ කියලා පාස්ටර්. එතකොට මෙයාට දන්නවා මූ පාස්ටර්ද ප්ලාස්ටර්ද මොකද්ද කියන කාරණාව හොඳට දන්න පුද්ගලෙක්. ඒ වගේ දෙවියනන්ස කියන නියමයි. එතකොට ඒ වගේ මෙයාට අවිලා මේ ආත්මවිමසා බලලා තේරුම් ගන්න එක බොරුකාරයෝ කවුද කියන එක මේ සේවකයාට දන්නවා මේ සේවකයාට දන්නවා බොරුකාරයෝ කවුද කියන එක මේ සේවකයාට දන්නවා එතකොට හොඳ දේව සේවකෙක් දෙවියන් වහන්සේ උදෙසා ඕනම දුක් විඳින්න සූදානම් පුද්ගලෙ දෙවියන් වහන්සේගේ සේවකෙක් කියන්නේ ඔයාල ඕනම දුකක් විඳින්න මේ කැමැති පුද්ගලයා කැමැති විතරක් නෙමෙයි සූදානම් වෙච්ච එක්කනේ දෙවියන්වහන්සේ අර ඒක තමයි මෙතන කියනවා බලන්න තුන්වෙනි පදේ ඉවසිල්ලෙන් යුක්තව මගේ නාමය නිසා දුක් කුසලා කලාන්තනෝ බව දැන්වේ මන් දන්නවා ඔබ ඕනම දුකක් මං වෙනුවෙන් බිඳ දරාගෙන ගමන යන්න පුළුවන් දේවදාසියෙක් කියන එකක් මම දන්නවා රයිට් කොහමද හොඳයි මෙයා ගැන සෑහෙන හොඳ තියෙනවා මෙයා ගැන සෑහෙන හොඳ තියෙනවා කියලා යන් ඊට පස්සේ නමුත් නුඹේ පළමු ප්‍රේමයේ අත්හැරියේ හිය යන කාරණය නුඹට විරුද්ධවම අයියෝ මම ඇදලා කියන්නේ ඒක අයි කියනවා මොකද කියන්නේ නමුත් පළමු ප්‍රේමයේ අයියේ මම අදින් නැතුව කියන්නේ ස්වාමීන් වහන්සේ අයි පදේ කිය නමුත් නුඹේ පළමු ප්‍රේමයේ අත්හැරියේ හිය යන කාරණය නුඹට විරුද්ධව මට ඇත්තේ ඒයි පළමු ප්‍රේමයේ අත්හැරියලු මේක හරියට තේරුම් ගන්න. තමාර කට්ටිය මේක සමහර විට ඇත්ත ඉස්කෝලේ කාලේ පළවෙනි පාර මම යාළු කරපු එක ගැන තියෙන සරිතර උඹ. එහෙනම් පළමු ප්‍රේමය හරිද? ස්වාමීන් වහන්සේ කියලා මොකද්ද මේ පළමු ප්‍රේමය? නුඹ පළමු ප්‍රේමයේ අත්හැරියේ කුමද්ද පළමු ප්‍රේමය? හරිද? ඒ කියන්නේ දෙවියන් මේ සභාවේ දූතයා බොහෝ වැඩ කරලා දිනවා. සෑහෙන්න වැඩ මේ දූතයා ආවිලා සෑහෙන්න වැඩ කරලා තියෙනවා. ඒකනේ කියන්නේ උඹ වැඩ කියලා කාරණාව කිව්වේ. ඒ කියන්නේ සෑහෙන්න වැඩ කරලා බිසි මෙයා. හරිද? මේ සේවකයා සෑහෙන්න බිසි. දැන් දෙවියන් වාසය කියන ඔබ පළමු ප්‍රේමයක්. දැන් බිසි කියන්නේ මොකද්ද? මොකටද මෙයා බිසි වෙලා තියෙන්නේ? මෙයා මොකටද මෙයා බිසි වෙලා තියෙන්නේ? හරි, හොඳට බලා ගන්න. හරිද? මේ සේවකයා ගැන කිනෝට. මේ සේවකයා මොකටද බිසි වෙලා තියෙන්නේ කියලා කිව්වොත් මේ උංගා මේ බිසිටි දැන් සමහරක් අවස්ථාවලදී මේ බිසි වෙනවා කියලා කිව්වම විසිටින් යන සෑන්ඩ විසිටින් දැන් ඒ රටේ නෙමෙයි වෙන රටවල බැලුවා නම් ieval තියෙනවා විසිටින් කරන්න පුළුවන් විසිට
අර්ධ විසිටින් එකට යනවා මීටින් ස්ටෑන්ඩ් මීටින් මීටින් ඒ කියන්නේ යාපනයෙන් පටන් ගත්තා නම් මීටින් යාපනයේ මීටින් බටිප්ලෝ මීටින් තිරුකලාවලේ මීටින් කොළඹ මීටින් ගම්පහ මීටින් හැම වෙලේම මීටින් දුබයි වල ගත්තා නම් හැම වෙලේම මීටින් දේවමල් 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 මීටින් ෂූටින් මීටින් මීටින් ඒ වගේ තමයි මීටින්ම තමයි මීටින්ම තමයි ආදිනේ එතකොට වැඩ ඒ කියන්නේ වෙන මොකුත් නෙමෙයි එතකොට විසිටින් මීටින් ඒ වගේ දැන් අපේ කට් එක ගෘහ දේවමල් අරවා මේවා ඔක්කොම තියෙනවා යාඥා මේ දේවමල් තිබෙනවා කෘෂේත් තිබෙනවා සෙමිනාස් තිබෙනවා එතකොට ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා දැන් සෑහෙන්න මෙයා ඒකත් එක්ක මේ සෑහෙන්න වැඩ හරිද ඒ වගේ තත්ත්වය ඕක තමයි බිසි කියලා කියන්නේ රයිට් තව විදියට කියනවා බලන්න සමහරක් අවස්ථාවල සමහරක් මිනිස්සු වැඩිපුර ඉන්නේ ආසෙ වැඩිපුර ආසෙ තමයි ඉන්නේ අර පොළවේ ඉන්නේ ටික කාලයක් ඒ කියන්නේ ආසෙ කියන්නේ ෆ්ලයිට් එකේ අර ගුවන් යානාවේ තමයි වැඩිපුර ඉන්නේ හරිද ඇයි ඉතින් මේ දැන් ෆ්ලයිට් එකේ යනවා අර රටට යනවා යුරෝප රටට යනවා මේ ඇමරිකාවට යනවා ජර්මන් යනවා හැම වෙලේම නිකන් ෆ්ලයිට් එකේ කියන්නේ පිටරට මීටින් වලට තමයි යන්නේ ඒ මීටින් කව ඒගොල්ලෝගේ මීටින් තියෙනවා ඊට පස්සේ ක්‍රුසේඩ්ස් තියෙනවා පෞද්ගලික මීටින්ස් තියෙනවා ඔයගේ විවිධ දේවල් වලින් මෙයා හරි බිසි මේ කවුද එපේසි සභාව මම එපේසි සභාව ගැන කතා කරන්නේ ආ අර දෙහෙට මෙහෙට වැඩිපුර දුවනවා වැඩිපුර දුවනවා ආ ඒට මෙහෙට නමු දෙවියන් වාස්සෙ සමග සම්බන්ධකම දෙවියන් වාස්සෙගේ අභිමුඛත්වයේ සිට ගැනීම නැ යාඥාව නැ අරද දෙවියන් වාස්සෙ අභිමුඛත්වයේ වාඩි වීම කියන එක නැ right දැන් අද උදේ අපි ඇවිල්ලා උදේ ඇවිල්ලා කොහමද 10ට විතර එළියට ගියා මම ඒකට පාස් වෙන්න ගියා තමයි ඒකට ඇද 10ට අපි එළියට ගියා මේ විවාහ වැඩකට සඳහා ගිහිල්ලා ඒකද යන්න ඕමනා වුණ නිසා මේ ගිහිල්ලා එනකොටම සෑහෙන වෙලාවක් ගියා ඒ වැඩකටයුතු ඔක්කොම කරලා ඔළුව ඇත්තටම ඇවිල්ලා ඔළුව ඇවිල්ලා පොංගල් වෙලා ගියා මේ ගිහිල්ලා ඒ ටික ඔක්කොම වැඩ කරලා එනකොට කෑම කෑවෙත් ඇවිල්ලා සෑහෙන වෙලා ගියා ඉතින් මේ ඔක්කොම කරලා ඊට පස්සේ එනකොටම සෑහෙන දැන් මගේ මීටින් එක අපේ මීටින් එක නමුත් ඉතින් වැඩේ තියෙන පාන්දර ඒකට තමයි මම හැම වෙලේම කියන්නේ පාන්දර නැගිටලා යාඥා කියලා. නිකන් හරි අර පාන්දර නැගිටලා යාඥා කරේ නැත්නම් ඒ අලියම නැගිට්ටේ නැත්නම් අද දවසේ යාඥා කරන්න යාඥාවක් නැහැ මගේ ගාව. දැන් අද මම මීටින් එක කරනවා. ඒතර මම අද පාන්දර නැගිටලා තිබ්බේ නැත්නම් යාඥා කරන්න. ඒ කියන්නේ නිකන් හරි නිින්ද කියලා පාන්දර ඕකේ මම දවල්ට කරන්නම් කියලා හිටියා නම් අද මට කරන්න වැඩක් නැහැ. ඒක මම මේ වැඩ සම්බන්ධ කාම උදෙසා මේ ඉර වෙලා තියෙන එනිසා තමයි කියන්නේ අලියම නැගිට යාඥා කරන අලියම නැගිටලා යාඥා කරොත් අදුම වශයෙන් ඔබට දවල් කාලේ ඔබ වැඩ කරන පුද්ගලෙක් නම් ඔබට ඒ වෙලාව එතකොට ඔබ පාන්දර නැගිටලා තියෙනවා ඊට පස්සේ ආයෙත් ඔබට අවසර පුළුවන් වාඩි වෙන්න ස්වාමීන් වහන්සේත් එක්ක එතකොට මෙතන එකක් එතකොට අභිමුඛත්වයේ නැ යාඥාවක් නැ දෙවියන් වාසත් එක්ක සම්බන්ධතාවයක් නැ කියන එක තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ දෙවියන් වාසත් එක්ක සම්බන්ධකමක් නැතුව සේවය කරාම හරිද දෙවියන් වාසයට ඕනේ සේවය කිරීමද යාත්‍ම දේව පාමුල සිටීම දෙවියන් වාසයට වැඩගත් උඹ සේවය කරේ නැවත් හරි කමන්නේ මගේ අභිමුඛත්වයේ වාඩි වෙලා යාඥා කරපන් කියන කාරණා සම්බන්ධකම දෙවියන් වාසයේ අභිමුඛත්වයේ කියන සම්බන්ධකම ඒතකොට අද කී දෙනෙක් ස්වාමීන් වහන්සේ අලියම සොයනවාද කියන එක අපි දන්නේ නැහැ රයිට් ඒතකොට දෙවියන් වාසය කියන දෙවියන් වාසයේ ප්‍රේමය කියලා අඳුන්වලා දෙන්නේ දෙවියන් වාසයට කී කරු වීම දෙවියන් වාසයේ පාමුල වාඩි වී දෙවියන් වාසයට සම්බන්ධකමක් ඇති කරගන්න. පැහැදිලිද? එතකොට බයිබල් රීඩින් නැහැ. බයිබලේ කියවන්නේ නැහැ. යාඥා කරන්නේ නැහැ. සමහරු ඉන්නවා බයිබලේ කියවනවා යාඥා කරන්නේ. සමහරු ඉන්නවා යාඥා කරනවා බයිබලේ කියවන්නේ. මේ එහෙම බෑ. දෙකම තියෙන්න ඕනේ. දේ වචන තියෙන්න ඕන බයිබලේ කියවන්න ඕනේ යාඥා. ඔබ කොච්චර දේවමල් වලට ගියත් වැඩක් නැහැ. ඔබ කොච්චර මීටින් කරත් වැඩක් වෙන්නේ නැහැ ඔබ ස්වාමීන් වහන්සේත් එක්ක අභිමුඛත්වයේ ඉන්නේ නැත්නම් ඔබ දෙවියන් වහන්සේගේ වචනෙත් එක්ක දෙවියන් වහන්සේ අභිමුඛත්වයේ ඉඳන් ඔබ සිටියේ නැත්නම් කිසිම වැඩක් වෙන්නේ නැහැ කියන එක ඔබ මතක තබා ගන්න. හරිද? අපේ ජීවිතය අපි හැම වෙලේම කල්පනා කරන්නේ දැන් ප්‍රථම ප්‍රේමය. අපි හිතමු මුල් කාලේ මම කොහොමද ප්‍රේ කරේ? මම මුල් කාලේ ආරම්භයේ මගේ යාඥාව කොහොමද? දැන් මම කොහොමද යාඥාව තිබෙන්නේ? මගේ ජීවිතේ
අඩුවෙන් කතා කරන්න වැඩියෙන් දෙවියන් වහන්සේත් එක්ක කතා කරන්න. මනුෂ්‍යගේ කඩුවෙන් කතා කරලා දෙවියන් වහන්සේත් එක්ක වැඩිපුර ඉන්න ස්වාමීන් වහන්සේ. අපේ ජීවිත කාලේ අපි දෙවියන් වහන්සේ ප්‍රශංසා කිරීම ස්තුති කිරීම කොහමද? වචනේ මෙලේ කිරීමේ කාලය කොහමද? දෙවියන් වහන්සේ වචනෙත් එක්ක වාඩි වෙලා සතන් ගැනීම සතන් අරගෙන එකතු කරගෙන නැවත 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 අසල නැවත නැවත කියවලා ඒකට අපි කොච්චර වෙලා දෙනවද? අපි තමයි ආන්දෝන අපේ. අපිට බෑ තවත් එක්කෙනෙක්ව විවේචනය කරන්න. ආ මම මෙයා කරන්නේ නැහැ. අපිට ඒක වැඩන්නේ. අපිට අපෙන් ආන්දෝන අපි මොනවද කරන්න කියන කාරණා. දවසකට පැය 3ක් ඔබ ස්වාමීන් වහන්සේත් එක්ක වාඩි වෙලා ඉන්නවද? දවසකට පැය 3ක් ඔබ යාඥා කරනවද කියන එක ඔබ තමයි අසවා ගන්න ඕන කාරණාවක් ලෙස තියෙනවා. රයිට්. එතකොට මම ඔබගේ ප්‍රශ්නයක් අහන්නම්. ඔබට පුළුවන් මට උත්තර දෙන්න. ආ ඔබ උත්තර දෙන්න පුළුවන් නම් දවසකට අවිල ඔබ පරිච්ඡේද කීයක් කියවනවා? දවසකට බයිබල් පරිච්ඡේද කීයක් කියවනවා? ඔබ ටයිප් කරලා හරි දාන්න පුළුවන්. ඔබ දවසකට පරිච්ඡේද කීයක් කියවනවා? කල්පනා කරලා බලන්න ඔබ දවසකට බයිබලයේ අවිල දේවචනේ කීයක් පරිච්ඡේද කීයක් කියවනවා? සමහර විට මම හිතන්නේ පරිච්ඡේදයකවත් කිය පරිච්ඡේදයක්වත් කියවනවා කියලා මම හිතන්නේ. ඒ දවසකට අවිල්ලා පරිච්ඡේදවල කීයක් මම කියවනවාද කියන එක අඩුම වශයෙන් අවිල්ලා පැය 24 පැය 24ක් තියෙන අඩුම වශයෙන් පරිච්ඡේද 4ක් 5ක් වත් ඔබ වාඩි වෙලා කියවන්න ඕනේ. දෙවියන්වහන්සේගේ අභිමුඛ ඇදලිවන්තෙක් ඇදලිවන්තෙක් මම දේව සේවකයෙක් නෙමෙයි මං කියන්නේ ඇදලිවන්තෙක්. දවසට 4ක් 5ක් වත් ඔබ කියවන්න ඕනේ. සතන පොත දේවචනේ බලන්න ඕනේ. කියාගන්න ඕනේ දවසට. එතකොට අපි දවසට මොනවද කරන්නේ? බයිබලයේ කියව මොනවද කියවන්නේ? සේවකයෙක් කියන දා ඇදලිවන්තයෙක් අතරක් පාක් නම් සේවකයෙක් කොච්චරද කියන එක තේරුම් ගත යුතුයි. සේවකයා කියන මොහොතේදී සේවය කරන කෙනෙක් කියලා කියන්නේ ඇවිල්ලා ඇදලිවන්තයට වඩා පියවරක් වැඩි. පියවර ගණනාවක් වැඩි. ඇදලිවන්තයෙක් දවසට අතරක් පාක් කියවනවා. අර අපි දන්නා ඉංග්‍රීසි මේක ඇවිල්ලා බයිබල් කිය පොඩි ළමයි බයිබල් කියවලා දානවා. ආ ගෲප් එකක් තියෙනවා. ඒ ගෲප් එකේ මමත් ඉන්නවා. ඒ පොඩි ළමයි දාන බයිබල් ගෲප් එක. ආ एक पड़ी ලොකු අය මොනවාද කරන්නේ? ලොකු ඇදලිවන්තයෝ මොනවාද කරන්නේ? දවසකට හතරක් පහක්වත් කියවනවාද? සේවය කරන අය මොනවාද කරන්නේ? මේක තමයි වේදු. දැන් මේ ලොක්ඩවුන් කාලේ මොනවාද කරගෙන ඉන්නේ? දේවත් නේ. ඒතකොට දෙවියන්ගෙන් ඔබ ප්‍රථම ප්‍රේමය නැති කරා. ප්‍රථම ප්‍රේමය අතහැරියා කියන කාරණාව. රයිට්. ඒතකොට අද උඟක් අය දැන් අද මම අපි ඉන්න වෙලාවෙ කෙනෙක් එක්ක කතා කරගෙන ඉන්න වෙලාවෙ එක සහෝදරයෙක් ගැන කතා සමාරෝ වෙන සභාවේ ඇවිල්ලා මේ අපි දන්නවා ස්වභාවය ඇවිල්ලා වැඩ කරන. ඒ කියන්නේ වයර් ආදී වැඩවල බෆල්ස් ආදී වැඩවල කැමරා අල්ලනවා වීඩියෝ කරනවා විවිධ දේවල් ඒගොල්ලෝ ස්වභාවය කරනවා. නමුත් මම හැම වෙලෙම කියලා තියෙනවා ඒවා කරත් හරි ස්වාමින් වහන්සේ ඉතින් සමහර කට්ටිය හිතනවා මම මේක කරා නම් මම බෑල වැඩ කරනවා. මම පාස්ට ස්වභාවේ මම තමයි බෑල වැඩ කරනවා. මම ඕන දෙයක් කරනවා. මේකේ මේ කිව්ව ගමන් දැන් ගිල්ලා බාඩු බයි යවන් කියලා කිව්වම දුවන ඕන එක පාස්ට කියන්න අපි දුවන වෙඩි වගේ සෙට්ටින් බෆල් උස්සන්ගෙන තමයි සමාරුන්න උන් වයරයක්වත් අදින්නේ නැහැ. එහෙමත් ඉන්නේ නැහැ. හරි ඒක වෙනම දෙයක්. සමාරුන්න එහෙම නෙමෙයි බෑල වැඩ. එතකොට මොකද්ද වතුර ගෙහින්දද මොනවා ඕන දෙයක් කරන්න ලෑස්ති. නමුත් දෙවියන් වාසයත් එක්ක සම්බන්ධතාවය. එතකොට ඕක කරා කියලා හරියනවද? එතකොට දෙවියන් වාසයෙන් උඹ මගේ ප්‍රේමය නැහැ. ප්‍රථම ප්‍රේමය අතහැරියා. ප්‍රථම ප්‍රේමය අතහැරියා කියන කාරණාව තේරුම් සිටිපත්. ස්වාමීන් වහන්සේ කියන්නේ පළවෙනියට මගෙත් එක්ක සම්බන්ධ වෙන්න මගෙත් එක්ක වාඩි වෙන්න සේවය බලව දේව දාසියෙක් කියනවා. එයා කියන මොකද? එයා කියනවා ආ ලංකාවට බලව දේව දාසියෙක් ඔය දැන් ජීවිතු කරන්නේ නැව කියනවා. සේවය අමාරු නැහැ. සේවය ලේසි. දෙවියන් වහන්සේත් එක්ක වාඩි වෙලායි කියන සේවය ලේසි. ඔව් ස්වාමීන් වහන්සේ කියයි මොනවද කරන්න ඕනේ කියලා. स्वामी
කරනවා දෙවියන් වහන්සේ කරන්න ඕන දේවල් කරනවා එතකොට දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධකමක් නැතුව සම්බන්ධකමක් නැතුව සිටින එක දෙවියන් වහන්සේ චෝදනාවක් ලෙස ඉදිරිපත් කරනවා එතකොට ස්වාමීන් වහන්සේ කියන නුඹ පළමු ප්‍රේමයේ අත්හැරියා යන කාරණය නුඹට විරුද්ධව මට ඇත්තේ එබැවින් නුඹ වැටි සිටින්නේ කොතනින්දයි සීකොට පශ්චාත්තාපව පළමු ක්‍රියාව කරපන්න පළමු ක්‍රියාව කරපන්න එතකොට දැන් දෙවියන් වහන්සේ කියන පළමු ක්‍රියාව කරපන්න මොකද පළමු ක්‍රියාව කරන්න කියලා කියන්නේ මගේ අභිමුඛත්වේ වාඩි වෙන්න මගෙත් එක වාඩි වෙන මගෙත් එක ස්වාමීන් වහන්සේ අභිමුඛත්වේ ඉන්න ඒක තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ පාමුල ඉන්න මගේ මම සේවය ඉගෙන ගත්ත මගේ නායකතුමා ඔබ දන්නවා ඇවිල්ලා පාස්ත රාජමණි එතකොට මම එයාගේ යටතේ මම සේවය මම එයාගේ යටතේ අවුරුදු පහක් සේවය අවුරුදු 70 වයස වෙලාවේදී අවුරුදු 70 71 72 මේ වයස කාලෙදී මම එයාත් එක්කම ඉඳලා තියෙන අටගා එයාගේ වයස එකනේ අවුරුදු පහම මම දැක්ක දෙයක් තමයි මොන මාංශිය තිබ්බතරි පාන්දර කරන යාඥාව නැති කරන්නේ පාන්දර එකට නැගිටිනවා නැත්තම් දෙකට නැගිටිනවා නැගිටලා ප්‍රේ කරන අන්‍ය භාෂා කතා කර 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 ප්‍රේ අලියම කරන යා මාව මේ රටේ ඩාලේ යද්දි කියලා ගිය තමයි හරි මොනා කර කරන එක නෙමේ මූලික දේ පාන්දර කරන යාඥාවත් අරින්න එපා ඒ ඒ යාඥාව තමයි ආවිලා උංගක් යක්ෂ බලවේග දුරු කරන්න දිව්‍යනාස්ති කරුණාව වැඩිපුර යාට ලැබුන කාරණා අලියම කරන පා යාඥා මොම දැකලා තියෙන කොළඹ ඉඳන් තනියෙන් වාහනේ ලෝකන යන බැටික්ලෝ එකට පය හතක් ගීල්ලා මීටිම කරා ඒ මාංශය තිබ්බත් පාන්දර නැගිටිනවා පාන්දර දෙකට හරියට නැගිටිනවා සමහරක් වෙලාවදී ඇඳේ නිදාගන්නේ කොහොමද කියලා කිව්වොත් යාඥාවෙන් නිදාගන්නේ නින්දනේ අඩ නින්ද නමුත් තේරෙනවා යාඥා කරගෙන එහෙමයි කාර් එකේ ලෝකන යන වෙලාවට කතා කරන්නේ නැහැ මම ඉන්න යා සීට් එකේ එයා කතා කරන්නේ නැහැ එදා එකපාරක් මට කියනවා සරි මම කතා කරේ නැහැ මොකද හිතන්නේ මම ප්‍රේ කරගෙන යනවා ඒකේ පස්සේ අපි පුරුදු වුණේ එයා ඒ පැත්තේ ප්‍රේ කරේ තෝර මම එයා කියන මටත් ඔයත් අද ඉතින් ප්‍රේ කරගෙන යනවා කාර් එකේ ලෝකන වලට වැඩි කතා කරන්නේ මොනාර දෙයක් නම් කතා කරනවා නැත්නම් වැඩි කතා කරනවා එලෝගන යාට ඇක්චුලි යාඥා කරනවා යාඥා කරපු මිනිස්සු කියන්නේ යාඥා ජීවිතය දැක්කේ කෙනෙක් එයා මොකද ජීවිතය ඒ කියන්නේ පළමු ප්‍රේමය කියන්නේ සම්බන්ධකම දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධකමක් නැතුව දෙවියන් වහන්සේ කියන සේවයේ වැඩක් මෙයාගේ උගක් දේවල් හොඳ තියෙනවා දෙවියන් වහන්සේ කියන උඹේ හොඳ වැඩ තියෙපා වැඩ උගක් තියෙපා මේකෙන් උඹ කරනවා ඔබ දේවල් කරනවා නමුත් උඹ මගෙත් එක්ක සම්බන්ධකමක් නැහැ කියන කාරණාව ඉදිරිපත් කරනවා එතකොට අපේ ජීවිතයත් අපි තේරුම් ගන්න ඕනේ කාරණාවල් තිබෙනවා ඔන්න මෙතන අපි දෙවෙනි පරිච්ඡේදයේ අපි මේ කාරණාවේ අද දවසේ අපි නවත්වනවා ඊළඟ බදාදා ඉතුරු කාරණාවල් අපි